තාමත් වැදගත් වූ කාර්යභාරයක්. ඒ තමයි අපි අපේ අහස්සීම සමූහයට ඉදිරිපත් කරපු නිර්මාණ සම්බන්ධයෙන් අපි තෝරාගත් නිර්මාණ කිහිපයක් පිළිබඳව කතා බහ කිරීමේ අදියර. ඉතින් මේ ඒ සඳහා මුලින්ම අපි අවස්ථාව යොමු කර දෙන්නේ ඉසුරුකාරියවසම්. ඉසුරුකාරියවසම් කියන්නේත් නිතරම මේ කවියට ආධුනිකයෙක්, කාව්‍ය විචාරය, කවි ලිවීම, කවි නිර්මාණකරණය මෙන්න මේ ආදී ශ්‍රේෂ්ත්‍රයන් කිහිපයක් ඔස්සේ අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න තරුණයෙක්. ඉතින් අපි ඉසුරුකාරියවසම්ට ආරාධනා කරනවා ඉදිරි ඔහු තෝරාගත් මේ කවි පිළිබඳව අදහස් දැක්වීම කරගෙන යන හැටියට. ඉසුරු කාර්යවසම් මං හිතන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉසුරු ඇහෙනවද? හරි, ඉසුරු අපිත් එක්ක මම හිතන්නේ සම්බන්ධතාවය ගිලිහී ගිහින් වගේ. කමන්නේ අපි කාල වේලාවත් ගත වෙන නිසා මේක ඉසුරු ඉන්නවා නිසා. ආ හරි. මම අයින් ඉසුරු මදුසංග කියලා හිටියා. බලන්න පොඩ්ඩක් අපි ඉසුරු ඉන්නවද අපිත් එක්ක? ඔව්, ඉසුරු මදුසංග කියන්නේ ඉසුරු කාර්යවසම්. ආ හරි. ඉසුරු ඉසුරු මදුසංග. ඔව්. බලන්න පොඩ්ඩක් අපි ඉස්සර අපි ඇහෙනවද? අපි නැත්තම් අපි නැත්තම් යන්නේද? අපි ඉස්සරහට යන්න නැත්තම් ඔව් හරි, අපි ඉස්සරව ඉදිරියට සම්බන්ධ කරගන්න උත්සාහයක් දරමු. ඊට පසුව ඇත්තටම ඊළඟට යෙදී තිබෙන ඉස්සරුගෙන් පසුව මේ වර්තමාන කවිය පිළිබඳව මම තෝරාගත් කවි කිහිපයක් ඔස්සේ අදහස් ප්‍රකාශනය මට තමයි පැවරී තිබෙන්නේ. ඉතින් මම තෝරාගත් කවි කිහිපය අතුරින් මුලින්ම එක කවියක් තෝරා ගන්න සූදානම්. හොඳයි, මම තෝරාගත් කවිය මුලින්ම ස්ක්‍රීන් ෂෙයා කරලා ඉන්නම්. හොඳයි හරි. පසිඳු විජේනායක කියන අපේ ආදරණීය සහෘදයා ලියපු මචං දස්කොන් කියන කවිය තමයි මම තෝරා ගත්තේ පුංචි අර්ථ විවරණයක් සපයන්න. ඉතින් මේ පසිඳු විජේනායකගේ කවියට මුලින්ම එන්න කලින් මම කියන්න ඕනේ, ඇත්තටම මේ අපිත් එක්ක ගොඩක් අදවසේ එකතු වෙලා ඉන්නේ මේ Facebook හරහා කාව්‍යකරණයට, මේ නිර්මාණකරණයට අත්වැල් බඳගත්තු පිරිසක්නේ. ඉතින් ඇත්තටම අපි දකපු මූලික ලක්ෂණයක් තමයි මේ පිරිස ඉතාමත් අලුත් අලුත් දේවල් කාව්‍යකරණය සම්බන්ධයෙන් අලුත් සංකල්පයන් ඔස්සේ තමන්ගේ නිර්මාණ කටයුතු සිද්ධ කරන ආකාරය. ඉතින් ඒ කටයුතු ඇත්තටම සාර්ථකද නැද්ද කියන එකට වඩා ඇත්තටම අලුත් දෙයක් සිද්ධ කිරීම මේ විෂයපත්‍ය තුළ ඕනෑම කලා මාධ්‍යයක් ඉදිරියට යන්නේ අලුත් අලුත් දේ සිදු කිරීම මත. ඉතින් ඒ අනුව මේ මම තෝරාගත්ත පසඳු විජේනායක කවියත් බොහොම සරල භාෂාවක් යොදා ගනිමින් තමන්ගේ කාව්‍යකරණයේ නිරත වන තරුණයෙක්. ඉතින් ඔහු ඕනම කවියෙක් මුලින්ම
තමන්ගේ නිර්මාණ කරන දිවිය ආරම්භ කරද්දී පටන් ගන්නේ බොහොම මේ සුලභ මාතෘකාව ඔස්සේනේ තමන්ට දැනෙන හැඟීම නිරන්තරයෙන් අසන්නට ලැබෙන කරුණු කාරණා ඔස්සේ තමයි තමන්ගේ නිර්මාණ කටයුතු ආරම්භ කරන්නේ. ඉතින් මේ පසිඳු විජේනායක කවියත් මම දැක්කා මේ ආදරය මුල් කරගෙන ඕනෑම තරුණයෙකුට තමන්ගේ යෞවන අවධියේදී මේ ආදරය කියන දේ. දැන් අපි උනත් මුලින්ම කාව්‍යකරණයට පිවිසෙන්නේ මේ ආදරය, මේ ප්‍රේමය, විරහ වගේ දේවල් මූලික කරගෙනමින් කවි ලියලානේ. ඉතින් මේ මේ පසිඳු විජේනායක කවියත් කාව්‍යකරණයට එළඹෙන්නේ මේ ආදරය සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශනය මූලික කරගෙන. ඉතින් මේ පසිඳුගේ කවියට යන්න කලින් මේ මට හිතුණ අපේ ප්‍රවීණයේගේ කවියක් තෝරගන්න. මේ පසිඳු ලියන කාරණාව සම්බන්ධයෙන්ම මම දැක්කා මංජුළු වැඩිවර්ධන කියන අපේ අග්‍රගන්නේ මේ ප්‍රවීණ කවියා පුංචි කවියක් ලියලා තියෙනවා. මම ඒ කවිය මුලින්ම කියවන්න තීරණය කළා. ඉතින් ඒ කවිය මෙන්න මෙහෙමයි තියෙන්නේ. ආදරය සම්බන්ධයෙන් දැන් ලියලා තියෙන්නේ. පසිඳු ලියන්නෙත් ආදරය සම්බන්ධයෙන්, මංජුළු වැඩිවර්ධන කවිය ලියන්නෙත් ආදරය සම්බන්ධයෙන්. මංජුළු වැඩිවර්ධන කවිය මෙන්න මෙහෙම ආරම්භ කරනවා. ආදරය නම් තනිව ඉසිලීමය. ඔහු කියනවා මුලින්ම මේ ආදරය කියන එක අපි හිතන් ඉන්න ආකාරයේ කඩබිඳමනවා මේ මංජුළු වැඩිවර්ධන කවිය. ආදරය නම් තනිව ඉසිලීමය. අපි හිතන්නේ මේ ආදරයක්, ප්‍රේමයක්, එහෙම නැත්නම් විවාහයක් ආරම්භ වුණ ගමන් මේ දෙන්නත් එක්ක හැමදේම දෙන්නත් එක්ක එකට බෙදාගෙන ඉන්නවායි කියන අදහසනේ ඉස්මතු වෙන්නේ. නමුත් ඔහු ඒ අපි හිතාගෙන ඉන්න සම්ප්‍රදාය කඩබිඳලා දානවා. ආදරය නම් තනිව ඉසිලීමය කියලා කියනවා. පෘථුවිය තරම් බර තනිකම තනිව ඉසිලීමය. ආදරය කියන්නේ පෘථුවිය තරම් මුහුලන්න බැරි තරම් තනිකම තනිව ඉසිලීම කියලා කියනවා. ඇත්තටම ඔය අපි දෙන්නම එක්කෙනෙක් විදිහට අද ඉඳලා හිතමු කියලා මේ ආදරය එහෙම නැත්නම් ඊට පස්සේ විවාහය පටන් ගන්නවනේ. මම නම් දකින්නේ මේ අපි දෙන්නම එක්කෙනෙක් විදිහට හිතමු කියන තැනම තියෙන්නේ ආත්මార్థකාමය. ඇයි අපි එහෙම කියන්නේ? මේ දෙන්නම එක්කෙනෙක් විදිහට හිතපු එක්කෙනෙක් විදිහට ඉඳිමු කියලා හිතපු දවසේ ඉඳලා නේද කාන්තාවට වැඩි වැඩ කොටසක් පැවරෙන්නේ. අපි දෙන්නම එක්කෙනෙක් විදිහට ඉඳිමු කියලා විවාහ වෙච්ච දවසේ ඉඳලා කාන්තාව ගෙදර තනියම රෙදි ටික හොදනවා. තනියම උයනවා. තනියම ළමයි ටික බලා ගන්නවා. ඉතින් ඇත්තට මේ මෙන්න මේ වගේ මේ දෙන්නම එක්කෙනෙක් විදිහට හිතමු කියන කාරණේ වගේ දේවල් මේ අපි එක් එක් එක්කෙනාගේ ආත්මාර්ථය තකා මේ හදාගත්තු සංකල්ප විදියටයි මම දකින්නේ. ඉතින් මේ මංජුරයි කවිය ඔස්සේ ඉස්සරහට යද්දී මෙන්න මෙහෙම කියනවා ආයේ. ආදරය නම් කුටුම්බ මුක්ත වීමය, හිරගෙවල් තැනුමට අනුබල නොදීමය. ආදරය කියන්නේ කුටුම්බගත වීම නෙමෙයි, පවුල්ගත වීම නෙමෙයි. අපි දුරින් ඉන්න තාක්කල් ආදරය තියෙනවා. කුටුම්බගත වීම කියන්නේම හිරගෙවල් තැනීමට අනුබල දීමක්. ඉතින් ආදරය ඇත්තටම තියෙන්නේ එතන නෙමෙයි. දෙන්න දුරින් හිඳ ආදරය කරන තාක්කල් තියෙනවා ඔවුන් ළඟ ආදරය. දැන් අපි අපේ ජීවිතවලටම සම්මුඛ වෙලා බැලුවොත් අපිට තේරෙනවා මේ මෙතන ඉන්නවනේ අපේ විවාහ වෙච්ච අය පවා අර විවාහ වුණාටත් වඩා මේ ප්‍රේම කරන කාලේ, දුරින් ඉඳගෙන ප්‍රේම කරන කාලේ කොයිතරම්නම් බැඳීමක්, කොයිතරම්නම් ආදරයක් ඔවුන් අතර තිබුණද කියලා. ඉතින් අන්න ඒ වගේ මේ සම්ප්‍රදායන් කඩාබිඳ දමන කවියක් තමයි මංජුළු වැඩිවර්ධන මේ විදිහට නිර්මාණය කරන්නේ. ඊට පස්සේ අවසානයේ කියනවා ආදරය නම් බලා සිටිනා බව නොකියා සිටීමය, දරා සිටිනා බව සංගවා ගැනීමය. ආදරය නම් බලා සිටිනා බව නොකියා සිටීමය, දරා සිටිනා බව සංගවා ගැනීමය. ඉතින් අන්නේ අවසාන දැනින් තමයි මං පසිඳු විජේනායකගේ මචන් දස්කොන් කියන කවිය අල්ලගන්නේ. අන්න ඒ දරා සිටිනා බව සංගවා ගැනීමය කියන තැනින් තමයි මට මේ පසිඳු විජේනායකගේ මචන් දස්කොන් කියන කවිය දැනෙන්නේ. ඒ කවිය ආරම්භයෙන් මෙන්න මෙහෙමයි. මේ ප්‍රේමයක් ගැන. දැන් මේ ප්‍රේමයේ ඉන්නවා පුද්ගලයන් තුන්දෙනෙක්. ප්‍රේමවන්තයෙක් ඉන්නවා, පැරණි ප්‍රේමවතා ඉන්නවා, ඇයගේ අලුත් ප්‍රේමවතා ඉන්නවා. දැන් මෙතන තියෙන්නේ මේ ප්‍රේමය කඩ වුණාට පස්සේ පැරණි ප්‍රේමවතා ගිහිල්ලා අලුත් ප්‍රේමවතා එක්ක කරන බොහොම සුහද සංවාදයක් තමයි මේ මචන් දස්කොන් කවිය තියෙන්නේ. ඔබ දැන් කියවලත් ඇති මේ වෙද්දී මම ස්ක්‍රීන් ෂෙයා කරලා දෙන නිසා
මේක පටන් ගන්නෙ මෙහෙමයි. මටත් ඉස්සර හුස්ම වැටුනේ ඕකෙ හින්දායි ලය සතපන්. බොම් මේ සරල අපි එදිනෙදා කතා කරන වචන යොදාගෙන තමයි මේ පසින්දු කවිය නිර්මාණය කරන්නේ. පරිස්සම් කර ගනිම් මැනිකව වටින බව ඈ නිතර කියපන්. පනට වැඩියෙන් ආස කෙරුවෙත් හිනාවට මං ඒක රැකපම්. කන්න බැරි මිදි තිත්ත නෑ බං කියන්නම් විස්තරය අතන්. අර නරියා මේ කඩා ගන්න බැරි වුණාන් පස්සේ මිදි පොකුර අතාරින්නේ මේ මිදි තිත්තයි කියලානේ. නමුත් මේ පැරණි පෙම්වතා මේ ආදරවන්තිය අතාරින්නේ අර නරිය වගේ මේ කන්න බැරි නිසා මේ තිත්ත නිසා අතාරිනවා කියලා නෙමෙයි. බොහොම සත්භාවයෙන් අතාරින්නේ. මේ තරුණියගේ අනාගතය ගැන හිතලා තමයි මේ තරුණයා තමන්ගේ ප්‍රේමය අතාරින්නේ. ඉතින් ඇත්තටම අද කාලට අනුව මේක මේ තරම් ප්‍රායෝගික දෙයක් වෙන්නේ නැහැ. අද අපි දකින්නේම ප්‍රේමය කඩ වුණාය කියලා මේ ප්‍රේමවන්තියට පිහියෙන් අනින වාතාවරණයක්නේ. ඉතින් ඇත්තටම මේ අන්න ඒ වගේ වාතාවරණයක් තුළ මේ පසින්දු විජයනායක නිර්මාණය කරන කවියම ඉතාමත්ම වෙනසක් එක ඉතාමත්ම වැදගත් අදහසක් සම්පාදනය කරන්න. ඊට පස්සේ කියනවා මෙහෙම, ඕකි බොලඳයි නිතර දඩවයි සැරත් නෑ හරි කලබලී. දැන් මේ පැරණි පෙම්වතියගේ ලක්ෂණ ගැන මේ කියන්නේ. උඹේ ළඟ දඟ කරයි නිතරම පොඩි එකෙක් වගේ හුරතලේ. අඳයි ඉඳ හිට මතක් වුණොත් ලටුන බව ඉස්සර වලේ. පරක් කරපන් අරල ඉඹලා කඳුළු පිහලා කම්මුලේ. අපි මේ කවි කොතැනකවත් ප්‍රේමය කඩ වුණාය කියලා මේ තරුණිය වෙත වෛරය ප්‍රකාශ කිරීමක් දකින්නේ. එම තරුණියගේ ගුණ කතනයක් තමයි කවිය පුරාවටම දකින්නේ. ඉතින් ඇත්තටම මේ කවිය අපි කලින් කතා කරා වගේ මේ කරුණු කාරණා බොහොම අඩුවෙන් අද සමාජය තුළ දකින්නට ලැබෙන්නේ. සමාජ ක්‍රමක්‍රමෙන් ගමන් කරන්නේ ප්‍රචණ්ඩත්වයට. ආදරය කියන දේ හිත්වලින් වියකිලා ගිහිල්ලා. පුරත්වය කියන දේ හිත්වලට ඇතුල් වෙලා. ඉතින් ඊට පස්සේ මේ කවියේ අපි තව ඉස්සරහට යද්දි කියනවා මේ පෙම්වතිය කැමති කෑම ගැන බොහොම අපූර්වට මේ විස්තර කරනවා. බොහොම සරල භාෂාවක්. නමුත් මේ කවිය බොහොම සරල කවියක්. ඒ තුළ අපි දකිනවා ඉතාමත් මේ රසය. කවිය කියන්නේ මේ රසය උත්පාදනය කිරීමක්නේ. ඒක සඳස් කාව්‍යයක්ද නිසඳස් කාව්‍යයක්ද කියන එක මේ ආකෘතියෙන් කියන දේ වැඩි බලපාන්නේ නැහැ. කවිය තුළින් යම් රසයක් උත්පාදනය කරනවා. අපිට මේ ඒක ඒක තමයි එතනින් තමයි අපි මේක අල්ලගන්න ඕනේ. මේ ඉතින් මෙන්න මෙහෙම කියනවා. කොරලි හොද්දට තමයි ආසම නොකිව්වත් උඹ ගෙනත් දීපන්. වඩේ ටිපිටි උනත් කැමති උස්න රඹුටන් නොදී හිටපන්. ඔළු එකක්කුම හැදුනොතිත් වම් උරේ නිතරම ඉඩක් තියපන්. මාස යටිබඩ රිදෙන දවසට ඕකි පාඩු වෙලිදි කරෝපන්. ඉතින් බලන්න මේ අපි මේ මාතකාලීනව අපි මේ Facebook මාධ්‍ය හරහා උනත් දැක්ක මේ ගැන ළමයි බොහොම අපේ මේ පෝස්ට් ෂෙයා කරනවා. මේ ටිපිටි අරන් දෙන බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් හා අම්මේ වගේ ඔන්නෝම ඒ වගේ අර මේ බොහොම අපූරු මේ මේ අදහස් ඒ වගේ කැටි වෙච්ච පෝස්ට් ෂෙයා කරනවා දැක්කා. ඒ කියන්නේ ගැල් ළමයි තුල මේ ටිපිටිප් සඳහා යම් විශේෂ තුන කැමැත්තක් තියෙනවද දන්නේ. ඉතින් අන්න ඒ අදහස අපේ මේ කවියා පසින්දු විජයනායක කවිය බොහොම අපූර්වට තමන්ගේ කවිය තුල ස්ථානගත කරනවා. වඩේ ටිපිටිප් උනත් කැමති උස්න රඹුටන් නොදී හිටපන්. හැබැයි අර බොහොම මේ සරල මේ කෑම වර්ග අරන් දෙන්න, සෙල්ලම් කෑම වර්ග ටික අරන් දෙන්න, හැබැයි උස්න රඹුටන් නොදී හිටපන්. මේ පෙම්වතා තරණි පෙම්වතා පෙම්වතියගේ සෞඛ්‍ය, පෙම්වතියගේ යහපැවැත්ම ගැන හිතන ආකාරය බොහොම සූක්ෂම විදියට පසිඳු කවියට අන්තර්ගත කරනවා. ඔළුවේ කැක්කුම හැදුනොතිත් වම් උරේ නිතරම ඉඩක් තියපන්. මාස යටිබඩ රිදෙන දවසට ඕක පාඩු වෙන විදිහට ඕනම කාන්තාවට අපි දන්නවා මේ ඔසප් චක්‍රයත් එක්ක මේ හැදෙන මේ මේ తত্ত্বය. ඉතින් මේ తত্ত্বය හමු වෙ මේ මේ ඒ දේවල් අවබෝධ කරගෙන කාන්තාවකගේ ඒ తত্ত্বයන් අවබෝධ කරගෙන නිතරම ඇය බොහොම ආරක්ෂාකාරී විදියට රැකබලා ගන්න කියන මේ අහිංසක ප්‍රාර්ථනය තමයි අපේ මේ පසින්දු විජේනායක කවියා පැරණි පෙම්වතාගේ චරිතය තුළට ගිහිල්ලා මේ විදියට ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා. සෙන් පවුඩර් ෂැම්පෝ ඉල්ලයි මචං ඔක්කොම අරන් දීපන්. පාට ගවුමට තමයි ලස්සන, ඒත් දෙනිමට හැඩයි කියපන්. අතේ අගහිඟ කොතෙක් තිබුණත්
අනේ ඕ කිව ගෙදර තියපන් කුලී මලියක් කරලා හරි උඹ මගේ S2 හොඳින් රැකපන්. ඉතින් මෙන්න මේ වගේ මේ කාන්තා බොහොම ආසයිනේ මොකක් හරි ඇඳුමක් ඇඳන් ඒක හරි ලස්සනයි කියලා කියනකොට වර්ණනා කරනකොට බොහොම කැමති. ඉතින් ඇත්තටම මේ කාන්තාව ලස්සන මේ ගැණු ළමයා ලස්සන පාට ගවුමට නමුත් මේ පැරණි පෙම්වතා කියනවා අලුත් පෙම්වතාට පාට ගවුමට ලස්සන උනාට එයා ඩෙනිමටත් කැමති. එයා ඩෙනිම ඇඳ දවසට අනේ හැඩයි කියලා කියපන් කියලා මේ පරණ පෙම්වතා කියනවා. ඉතින් මේ හැම තැනින්ම ප්‍රකාශ වෙන්නේ ආදරය. ආදරය හැරගියපුවක් කිසිම තැනක අපිට දැනෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ඔස්සේ ගිහිල්ලා අවසානයේ මෙන්න මෙහෙම කියනවා. මෙන්න මෙතන තමයි අර මංජුලගේ මංජුල වැඩිවර්ධන කවියගේ කවියත් එක්ක බොහෝ සෙයින් සම්පාත වෙන්නේ. උඹට විස්තර කිව්ව විත්තිය ඕන්නෑ බන් නොකිය හිටපන් අහිමිමුත් මම සම්මතයි උඹ පපුව මැද්දෙම තියන් ඉඳපන් කමක් නෑ උඹ අරන් පලයන් අනේ බම් මේ ඩිංග අහපන් මචං ඉඳ හිට යන්තමට හරි ඕකිමට දැක ගන්න දීපන් අවසානයේ ප්‍රාර්ථනා කරන්නෙත් මොහොතකට හරි දැක ගන්න දෙන්න කියලා. ඉතින් ඇත්තටම මේ ආදරය කියන දේ කවදාවත් හිතින් වියකෙන්නේ නැහැ. අපි කොච්චර අකමකා දාන්න හැදුවත් කිසියම් තරුණියක් වෙනුවෙන් හෝ තරුණෙක් හෝ බැඳුණු ප්‍රේමය කවදාවත් අපේ හිතවලින් වියකෙන්නේ නැහැ. දිනෙන් දින දරුණනවා මිසක් ඒක වියකෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සත්තාව පසුදු විජයනායක කවියා ඔහුගේ කවිය තුළින් බොහොම අපූර්වට ප්‍රතිනිර්මාණය කරනවා. අර මංජල වැඩිවර්ධන කවි අවසානයේ කියුවේ ආදරය නම් බලා සිටිනා බව නොකියා සිටීමය දරා සිටිනා බව සංගවා සිටීමය. ඒ වගේ පසුදු විජයනායක කවිය කියනවා උඹට විස්තර කිව්ව විත්තිය ඕන්නෑ බන් නොකිය හිටපන් මේක රහසින් අපි තියාගමු ඉඳලා හිටලා හරි මට මේ මගේ පැරණි පෙම්වතිය දැක ගන්න අවස්ථාව සලසා දෙන්න කියලා බොහොම අහිංසක විදියට ඉල්ලීමක් කරනවා. ඉතින් මේ ඇතර මේ පසුදු විජයනායක කවියගේ කාව්‍ය ආගමනයේ බොහොම සුවිශේෂී මේ වගේ සරල භාෂාවක් සරල සිදුවීම් මාලාවක් වුණත් භාවිතයෙන් ඔහු ඉදිරිපත් කරන මේ කාව්‍ය ඔහු ඉදිරිපත් කරන මේ අදහස් සමූහය ඉතාමත් වැදගත්. අද සමාජයේ පවතින තත්වයට ඉතාමත් ප්‍රතිවිරුද්ධ විදියට යන නිතරම වෛරය ආදරය සම්බන්ධයෙන් වෛරය ක්‍රෝධය වගුරුවන සමාජයක් තුළ මේ පසුදු විජයනායක කවියගේ මේ අදහස් සමූහය ඉතාමත් වැදගත් කොට අපිට දක්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම තවත් අපේ අදහස් දක්වන්න කිහිප පොලක්ම ඉන්නවා. ඉතින් ඔවුන්ට අවස්ථාව සලසමින් මගේ මේ පළමු කවිය විවරණය කිරීම අවසන් කරන්නට සූදානම. ඊට පස්සේ ඉන්නවා අපේ ඊළඟ කාව්‍ය විවරණය සඳහා අවස්ථාව සලසා ගන්නට අපේ ශානක දිල්ශාන් සහෝදරයා. ඉතින් ශානක ඔබටයි අවස්ථාව ඉදිරියට කතා බහ කරන්නට. ඔවයි බොහොම ස්තුතියි. ඒ වගේ මේ අවස්ථාව ලබා දෙනකොට ස්තුතිය ආසීම කණ්ඩායමට. මම ඊතර මාව ඇහෙනවා ඇති. ඇහෙනවා හොඳට ඇහෙනවා. හරි හරි හරි. මම කැමති කවිය කියන එක මෙහෙම දැනගෙන පටන් ගන්න. ඒ කියන්නේ කවිය සාමාන්‍යයෙන් කවියක් කියවනකොට මම කැමති කවිය මගේ හිතේ ඇඳෙනවා නම් දැන් සමහර වෙලාවට ඒ කියන මොහොතක් පාසා මට ඒක අර ෆිල්ම් එකක් වගේ එහෙම නැත්නම් ඡායාරූප ටිකක් අපි ට්‍රිප් එකක් ගියපු ඡායාරූප ටිකක පිළිවෙලට මේ ඡායාරූප ටික බලනා වගේ මට එකින් එකට ඒ කවියත් එක්ක අර මේ ලස්සන කතාවක් මගේ ඔළුවේ ඇඳෙනවා. ඒක මට විඳින්න පුළුවන් කවියක් සාමාන්‍යයෙන් මට මගේ පැත්තෙන් ගත්තහම මම කැමති කවියක් ඒක. එතකොට මම මෙහෙම කවි මේ ආකාරයේ කවි ලියන බොහෝ පිරිසක් දැකලා තියෙනවා. කවි ගොඩක් දැකලා තියෙනවා. මම ඒ අතරින් මේ මම දැන් අද ආදුනික කියන්නත් බැරි නමුත් ආදුනිකයයි මම හිතන්නේ තාම කවි පොතක් එහෙම දැක්කල නැති කවියෙක් අරුණ වික්‍රමාරච්චි මම ඔහුගේ කවියක් තමයි තෝරගන්නේ මේ සම්බන්ධව කතා කරන්න. මම ඒ කවියට යන කලින් පොඩ්ඩක් ලාල් හැගොඩ
කියන අපේ ජේෂ්ඨ ප්‍රවීණ අපේ ගුරුවරයෙක් ආකාරයෙන් කවියට මම එතුමාගේ කවියක් තෝරගන්න කැමතියි. එතුමාගේ ගැන විශේෂ ලක්ෂණයක් කියන්නේ මොකද මේ ලාල් හැගොඩ කියන්නේ ඇත්තම ඡායාරූප ශිල්පියෙක්. මම මේ ලාල් හැගොඩගේ මම ලාල් හැගොඩ කියලා කිව්වට ඒකට සමා වෙන්න ඕනේ. මම එහෙම ආමන්ත්‍රණය කරන්නම්. මම එතුමාගේ මේ කවි වල දකින්නන්නේ කියන සුවිශේෂත්වය. මොකද ඒ කවිය තනින් තරණය ෆොටෝ එකක් ගහලා තිබ්බ වගේ. ඒ තරම් මේක ඉතාම අර අපට දැනෙන මට්ටමේ කවියක් වෙනවා. ඒ කියන්නේ ඒ ෆොටෝ ටිකක් බලන්න වගේ ලාල් හැගොඩ මහත්තයාගේ ඡායාරූප ප්‍රදර්ශනයක් බලන්න ගියාට පස්සේ කොහොමද දැනෙන්නේ? අන්න ඒ විදිහම මට තනියම හිත ගන්න පුළුවන්. ලාල් හැගොඩගේ ඒ කවි කියවනකොට මම කැමති ලාල් හැගොඩගේ මේ මා මිනිසෙක් ඔබ නමක් නිසා කියන පොතේ තියෙන අටවෙනි කවිය. මම හිතන්නේ ඒක මදුශාන්ත සහෝදරම දීලා නැහැ ඒක ස්ක්‍රීන්ෂොට් ගන්න කියලා. නමුත් මම ඒක පොඩ්ඩක් තැන් කීපයක් කියවන්නම්. ඒකේ තියෙන අම්මගේ දෑත. ඒක එක තැනක් කියලා අවුත් එළියට පිය නගමි ගෙදරට රාත්‍රියේ. මේ පෙළ තුන එච්චරයි. එතකොට අවුත් එළියට පිය නගමි ගෙදරට රාත්‍රියේ. මේ දැන් රය. මම දැන් එළියට බැස්සා. මම දැන් පිය නගනවා එළියට. ඔළුවස්සට උඩින් අත දමා වහලෙන් අරිනු හැක අකුල. ඔළුවස්සට උඩින් අත දමා වහලෙන් අරිනු හැක අකුල. දැන් මෙයා එතකොට ඉන්නේ ගෙදර නෙමෙයි. මෙයා එන්නේ වෙන තැනක ඉඳන් එනෝ ගෙදරට. මෙයා ඔළුවස්සට උඩින් අත දානවා. අත දාන්නේ වහලෙන්. ඊට පස්සේ අබුලා. ඊට පස්සේ කියන පැන අක්කාගේ ඇඟ උඩින්. අක්කාගේ ඇඟ උඩින් පනිනවා. සිටිමි අම්මාගේ ඇඳ ළඟ කුප්පි ලාම්පුවේ දුන්නාගේ නිමි ඇත්තේ දැන්නේ. ඒ කියන්නේ මේක දැන් ඒ මට මෙවුණු ආකාරයටම ඔබටත් මෙවෙනවා ඇති කියලා මම හිතනවා. දෑතින්ම සෙමෙන් හාරමි පොළව අම්මගේ ඇඳට සෙමෙන් යන්තමින් යන්තමට. ඊස්කේ අවදි විය හැකි අම්මා. අම්මා අවදි වෙන්න පුළුවන්. ඉතින් මම මේ කවිය සම්පූර්ණයෙන් කියවන්න කාලය ගත කරන්නේ නැහැ. මොකද කාලය සීමා වෙන නිසා. ඉතින් මේකේ මම හිතන ඔබට පෙනෙන්නේ නැති මේ කවිය පුරා අර සංකල්ප රූපම වෙන හැටි. අපේ ඒක ඒක දැනෙන විදිය මේ කවිය අන්තිමට යනකොට අර චමත්කාරය කියන එක උපරිමව දැනෙන කවියක්. ඒ කවිය එතකොට මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ මේ ලක්ෂණය. දැන් කවියක අපිට දකින්න පුළුවන් වෙනවා අපිට මෙන්න මෙහෙම සංකල්ප රූපම ලැබීම. එතකොට අපි අපිට ඒ වගේම අපිටත් පස්සෙන්න ඒ කියන්නේ පාසල් දරුව සම්මතර වෙනවා එයාලට මේක තමයි අපි ඉගෙන ගන්න ඕන දේ. කියන්නේ අපි කවියක් ලියද්දි අපිට පුළුවන් නම් මේක හුරු කරගන්න. ඒ වගේම කවියක් විඳිනකොට අපිට මේ ලක්ෂණ දකින්න පුළුවන්. ඒකේ තාමත් වටින අවස්ථාවක් වෙනවා. ඉතින් මසන්තයිය මට පුළුවන් නම් ෂෙයා කරන්න අර කියන්නේ අරුණ වික්‍රමාරච්චි අයියාගේ කවියක් මම දේලා තියෙනවා. මම ඔහුව හඳුනගන්නේ Facebook එකේ කවිවලින්. එතකොට මම ඒකේ කවියක් තෝරගෙන තියෙනවා පුළුවන් නම් ෂෙයා කරන්න. සොඳුර කියලා කවියක්. මේ කවිය ලියන්නේ අරුණ වික්‍රමාරච්චි කියන කවියෙක්, තරුණ කවියෙක්. ඔහු කාලයක ඉඳන් මුහුණු පොතේ කවි ලියනවා. ඉතින් ඒ කවි තුල මම දකිනවා ඒ කියන්නේ මෙන්න මෙහෙම විශේෂ ලක්ෂණයකුත් මොහුට හැකියාව තියෙන මේ මෙන්න මෙහෙම දෙයක්. කියන්නේ මටත් ලියා ගන්න ඕන ආකාරයේ කවි දැන් අපි ඒක අගේ කරන්න ඕන. දැන් මටත් එහෙම එකක් දැනෙනවා. මටත් මේ සිද්ධිය එහෙමම දැනෙනවා. හැබැයි මට මේක ලියා ගන්න බැහැ. මම අරුණගේ දකිනවන්නේ විශේෂත්වය අපි ගොඩක් බහුතර පිරිසකට ලියා ගන්න ඕන වෙන අර සමහර වෙලාවට ඒක මහා මට මෙහෙම කියා ගන්නත් බැහැ. يعني මේ කවියකින් නෙමෙයි මේ වචන වලින් කියා ගන්නත් බැරි අපහසු ආකාරයේ අර හැඟීම් මම පුළුවන් ඉදිරිපත් කරන්න. සමහර වෙලාවට ඒකේ තියෙන්නේ වචනයයි දෙකයි පේලි දෙක තුනයි. මම එහෙම කවියකුත් ඉදිරිපත් කරන්න මේකට සම්බන්ධ නිසා. දැන් මම මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරපු කවිය සොඳුර. හුදකලා බැල්මක් බලාගෙන පැදන් යන විට බයිසිකල් එක දමාගෙන මගේ බඳ වටාත තබාගෙන වම් උරහිසෙන් හිස හිඳිනවා මෙන් හැඟෙනවා මට අසුන්ගෙන මගේ පිටුපසින් ඔබ. දැන් බලන්න මේකේ අර මම කලින් කියපර ලාල් හැගොඩ ශූරින්ගේ කවිය තුල මම දැකපු අර යම් එක් එක් අවස්ථාවෙන් අවස්ථාවට මට ඒක දැනුණු විදිහ.
මම ඒක දැකපු විදිය මගේ හිතේ මේක ඇඳුණු විදිය. ඉතින් මට දැන් මැවෙනවා හුදකලා බැලමක් බලාගෙන බයිසිකලේ තනියම යනකොට දැන් මේ මම හුදකලා බැලමක් බලාගෙන යන්න ඕනේ. දැන් මම හුදකලා බැලමක් බලන් යන්නේ මගේ පිටිපස්සේ හරි මාත් එක්ක කතා කරන්න හරි එහෙම කෙනෙක් නැත්තම්. මාත් එක්ක එහෙම අර කෑ සතුරු සමාජී දෙමින් මට නියන් අර එහෙම පොඩ්ඩක් ඇඟිල්ලෙන් එනලා එහෙම විහිළුවක් කර කර යන්න කෙනෙක් මාත් එක්ක ඉන්නව නම් මම හිතනවා මට එහෙම උදකලා බැලමක් බලන් යන වෙන එකක් නැහැ. ඉතින් මම මෙහෙම යනකොට පදන් යන විට බයිසිකල් එක මම බයිසිකල් එක යනකොට දමාගෙන මගේ බඳ වට අත මගේ බඳ වටේ අත දාගෙන මාව අල්ලගෙන තබාගෙන වම් උර හිසින් හිස මගේ වම් පැත්තේ උර හිසින් හිස තියාගෙන හිඳිනවා මෙන් හැංගෙනවා මට අසුන්ගෙන මගේ පිටුපසින් මට දැනෙනවා ඔබ ඉන්නවා කියලා පිටුපස්සෙන් මගේ. ඒ කියන්නේ මෙතන බලන්න මේ හරි අපූර්ව ආකාරයකට මෙයා මේ මහා අමුතු සංයමයකින් මේ කවිය සංයමයකින් මේ කවිය පෙන්නනවා විරහවක් දැනෙනවා විතරයි මේක. ඇත්තම මේ මොහොතේ ඇය එතන නැහැ. හරි ඇය එතන නැහැ. ඊට පස්සේ කියන සති අන්ත වැඩ නොමැති දවසක හෝදනා විට කීටි රෙදි ටික මගේ මොහොනට වතුර ඉස ඉස හෝදනා හැටි කියා දිදීය. හිඳිනවා මෙන් හැඟෙනවා මට හිනා වෙවි මගේ ඉදිරියෙන් ඔබ බලන්න සති අන්ත වැඩ නොමැති දවසක දැන් වැඩක් නැතුව අපි ගෙදර කින්න මේ අද වගේ සති අන්ත දවසක හෝදනා විට කීටි රෙදි ටික අපි අර රෙදි ටික එකතු කරගෙන තමයි හෝදන්නේ. ඉතින් මේ මේක බොහෝ විට තියෙන්නේ අර රෙදි ටික එකතු කරලා හෝදන එකක්. ඒ කියන්නේ මේ දෙන්නම වැඩට යනවා හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති මගේ මොහොනට වතුර ඉස ඉස මගේ මොහොනට වතුර ටිකක් ඉහය හිඳිනවා මෙන් හැඟෙනවා මට මට දැනෙනවා ඉන්නවා කියලා. දැන් මට මේ පේනවා දැන් වතුර ඉස ඉස ඉන්න ආකාරය එතන ඇත්තේ හරි කුළුපග බවක් එතන ඇති හරි ආදරණීය බවක් එතන හරි සෙනෙහසක් තියෙන්නේ නැති එතන ඒ දේවල් තුලින් අර මහ බැඳීමක් ඇති වෙන්නේ නැති අපි හිතනවා පෙම්මතෙක් සහ පෙම්මතියක් අතර බැඳීමක් ඇති වෙන්නේ සිනමා පටයක් බලන්න ගියපු වෙලාවක එහෙම නැත්නම් වෙනත් කොහේ හරි ඒ වගේ තැනකට ගියපු වෙලාවක කියලා. නමුත් මෙන්න මේ තැන් වලින් බැඳෙන බැඳීම තමයි අර තද වැඩි. මෙහෙන් බැඳීමක් තමයි ජීවිතේ නමතක කරන්න අමාරු. හිඳිනවා මෙන් හැඟෙනවා මට හිනා වෙවි මගේ ඉදිරියේ ඔබ. ඒ කියන්නේ මේ මනුස්සයාට බයිසිකල් එකේ යන්න විදිහක් නැහැ. රෙදි ටික හොද ගන්න විදිහක් නැහැ. මොන දේ කරන්න ගියත් මෙයාට දැන් මතක් වෙන්නේ පේන්නේ මෙයාට. හුඟක් බඩගිනි වෙච්ච දවසක උයන විට කුස්සියේ තනිය. එකවරම විත් හද කරන් ලැම දැනෙනවා කියලා සිමිනසේ මට පිටුපසින් ඇවිදින් හොරෙන් ඔබ. දැන් මට මෙතෙන්දි පොඩි දැන් මේ මේ කියන කතාව විවාහක යුවලක්ම නෙමෙයි කියලා මම මේ කියන්නේ මට දැනෙනවා. ඒ කියන්නේ මේ කොල්ලා ඉන්නේ බෝඩිමක. මේ තරුණයා මේ කවියේ කතකයා ඉන්නේ බෝඩිමක. මේ බෝඩිමේ ඉන්න ඒ කතකයා තනියම තමයි දැන් විවාහ කරන්නේ. මම අර කලින් කියන ගිහලා මගද නැවැත්ති මට මෙන්න මෙතෙන්ට එන්න ඕන නිසා. ඒ කියන්නේ මේ රෙදි ටික එකතු කරලා හොදන්නේ තනියම ඉන්න කෙනෙක්. තනියම ඉන්න කොල්ලේ. මොකද අපි අත්දැකීම එක දන්න මේ රෙදි ටික වරින් වර හොද හොද දිනදා දිනේක දිනදා හොද හොද අඳින මට්ටමේ ඒ තරම් සදාචාරයක් ඔය එහෙම නැහැ කොල්ලෙක්. ඉතින් මම හිතනවා මේ කියන කවියත් අන්නේ මේ විදිහයි රෙදි ටික එකතු කරලා හොදන්නේ උයාගෙන කන්නේ තුනක් බඩගිනි වුණාම තමයි කුස්සිය උයන්නේ. මොකද අපි බඩගින්නේ එන්න කලින් කෑම ටික වෙලා තියෙන්නේ ගෙදර අම්මා හෝ පිළිද. හැබැයි බඩගිනි ආවට පස්සේ කෑම හොයන්නේ අර තනිකඩ තරුණයා. එහෙනම් මේ තනිකඩ තරුණේ හුඟක් බඩගිනි වෙච්ච දවසට තමයි මම තනියම කුස්සිය උයන්නේ. අන්න එතකොට හොරෙන්ම බෝඩිම ඇතුළට රින්ගනවා අර ගෑනු ළමයා රින්ගනවා කියන එක මම කිව්වේ ඒක තමයි අර ආදරණීය බව සමහර විට එනවා ඇත්තේ ගෙදර බෝඩිම් පොඩක් අස්පස් කරලා දීලා මේක පිළිවෙලකට හදලා දීලා එහෙම යන්න වෙන්නේ නැති. එකවරම විත්හද කරන් ලැම එයා පිටිපස්සෙන් මේල බදා ගන්න. මට මේලා මැවෙනවර ඉංග්‍රීසි චිත්‍රපටයක හෝ ආරාවලල්ල තියෙන අර එක රූප රාමුවක්. එහෙම නැත්නම් අර දැන් ඔය ෆ්‍රී ෂූට් කියලා අරගන්න ඒවයි තියෙන අර බොරු අමපෑම් අවස්ථාවක තියෙන එහෙම එකක් සැබෑ ජීවිතයේ තියෙන එකක්. එකවරම විත්හද කරන් ලැම දැනෙනවා ගැලසිනසේ මට මෙතනදී ආර වතුර හිලා එතන ඔච්චමක් කරන්නේ නැහැ. මොකද මේ තරුණියට මේ පෙම්වතියට යම්කිසි දුකක් අනුකම්පාවක් තරුණයාගේ නැති වෙනවා ඇති. ඒක නිසා මෙයා හිමින් සැරේ අරයා බදාගෙන යාගේ කියලා සිතනවා. එතන තියෙන සෙනෙහස අර අතර තිබුණේ මිත්‍රත්වයත් එක්ක ඇති වුණු ඒ
ඒ අර අමුතුම ආකාරයේ අර දඟකාරී කෙලිලොල් බවක් එතන තිබුණාට තනියම උයන් කරන මේ තරුණයා දැක්කට පස්සේ තරුණියක් ඒ තෙම්මතියගේ හිතේ ඇති වෙන්නේ නැති මේ හරි ආදරණීය සෙනෙහෙබර බවක්. ඉතින් පිටුපසින් නැවිදින් හොරෙන් ඔබ වයින් බෝතලයක් අරන් මිත් කවි පොතක් අසලින් තියාගෙන බිනින් බින්දමම තෙමා ගමිතොල රයින් වැඩි පැය ගෙවි යන සඳ ඔබ ඇවිත් හොඳටම බණීමට එසඳ ගනදුර මැදින් මොහොනට එබී සිප ගමේ සෙමින් නොබෙතොද කවියා අවසානකට අපි ඔය කන්නේ දැන් මේ තරුණය යම් හේතුවක් මත මෙයාගෙන් ඈත් වෙලා මේ සම්බන්ධ නැහැ ඒකයි අර වෙනදා වයින් බෝතලයක් තරම් ආදරෙන් වයින් බෝතලයකින් මත් වෙන්න පුළුවන් තරම් ආදරණීය විදියට මත් වෙන්න පුළුවන් තරුණයෙක් මේ ආදරය මත සෙනෙහස මත ඉතින් මෙන්න මේ කියන මේ වයින් බෝතලයක් අරගෙන ඇවිල්ලා කවි පොතක් ළඟින් තියාගෙන අර තනිකම පාළුව මකා ගන්න වෙලාවකට මෙයා ජීවිතේ අර මේ අතීත ස්මරණයන් එක්ක එයක් වැල්ලෙන්න හදන වෙලාවක අර මහා රාත්‍රි ටික ටික ගෙවිගෙන යනකොට ඔබ ඇවිත් හොඳටම බණීමට මෙයාට අර කලුවෙත් ඇවිල්ලා හීනෙන් වගේ වුණත් අර එදා පෙම් කරපු තරුණියම මෙයාට ආවර්ජන වෙනවා මට බණින විදිහට ඉතින් ඊපස්සේ කියනවා එසඳ ගණඳුර මැදින් මොහොනට මේ වෙලාවේ මේ ගණන්දකාරයෙ මැදින් මොහොනට එබී සිපගමි සෙමින් නොබෙතොල මම යාගේ බැනුම් අහහාගේ නෑ මට බණින්න හරි මගේ ළඟට ආපු මගේ තෙම්මතිය මම ඒ වෙලාවේ කලුවරේ ඒ ඡායාව හරි තමන් සිතුවිල්ල හරි ඒ සිහිනය හරි මෙයා කරන්නේ අර කලින් වගේම ඉතාමත් ආදරණීයව ඒ තමන්ගේ පෙම්වතියව වැළඳ ගන්න එක සිප ගන්න එක. ඉතින් මේ කවිය පුරාම ඒ කියන ආදරණීය බවත් එක්ක අර මම කියපු ආකාරයේ නිරන්තර මැවෙන රූප ටික සංකේත ටික මැවෙනවා. මේ වගේ කවියකට මේ වගේ රසවත් හැඟීම් සමුදායක් මෙහෙම වචන ටිකකට එකතු කරන එක ඇත්තටම අගයන්න ඕන කාරණයක්. එතකොට මට මෙතනදී තව මතක් වෙනවා ලක්ෂාන්ත අතුකෝරල කියන සම්මානනීය කවියගේ අනබිසෙස් අනබිනික්මන් කියන පොතේන කවියක්. ඒක දෙවෙනි කවියේක තියෙන පොසොන් වැස්ස. දැන් මේ කවිය තුල දැන් මම මේ අරුණ වික්‍රමාරච්චිගේ කවිය අරගෙන මේක කතා කරනකොට මේක තනියම විඳගෙන මේ හැමදේම මෙයා විඳගත්තා. හැබැයි මේ පොසොන් වැස්ස තුල මෙහෙම තරුණයෙක් ඉන්නවා. මේ තරුණයාගේ අවසාන සිතුවිල්ලට තමයි මම මෙතනදී ගොඩාක් කැමති වෙන්නේ. මේ පොසොන් වැස්ස මෙහෙමයි යන්නේ. කඩි මුඩියේ කුඩ ඉහළන මගින් අතරින් අත්පටලාගෙන හෙමින් තෙමි තෙමි ඇවිදින්න. ඇය නැතුව මේ පොසොන් වැස්ස මොකටද? මේකේ තර ටික මැවෙනවා. මේ කඩි මුඩියේ කුඩ ටික ඉහළ ගන්නවා. ඒ කියන්නේ මේ ඔය පොසොන් වැස්සක් එන්නේ එහෙමනේ ඔය තියෙන දුවන වැස්ස කියලා වැස්සක්. මේක අර කියන්නේ මේ අහස කළු කරගෙන ඊට පස්සේ මුලින්ම ගොරවලා ඔහොම කරලා එන වැස්සක් නෙමෙයි ඔය වැස්ස. ඔය වැස්ස එක පාරටම තමයි කඩන් වටේන්නේ. අර සමහර මිනිස්සු වෙනවා ට්‍රැෆික් එකේ ඉන්නකොට තෙමිලා බයිසිකලේ එහෙමම තෙමිලා යන මට්ටමේ වැස්සක් මේක. කඩි මුඩි ඕන කුඩේ ඉහළ ගන්න. හිමින් සැරේ අර වැස්ස එනවා බලලා කුඩේ ඉහළ ගන්න බෑ. ඉතින් මෙහෙම එකක් මේ කියන්නේ. එතකොට මගින් අතරින් අත්පකලාගෙන හිමින් තෙමි තෙමි ඇවිදින්න. ඒ කියන්නේ මේ කුඩේ ඉහළන්නේ නැතුව තෙමි තෙමි ඇවිදින්න ඇය නැතුව මේ පොසොන් වැස්ස මොකටද? ඒ කියන්නේ මේ මොහොතේ ඇය නැහැ. හැබැයි කලින් මේ දෙන්න මෙහෙම තෙමි තෙමි ඇවිදලා තියෙනවා. කුඩේ ඉහළන්න මහන්සෙලා නැහැ. දියේ බිඳු වලට ඉඹගෙන ඉඹගෙන යන ඉඩදී මුහුණු දෙක අහස දෙසට යොමාගෙන අපි දෙන්න හිටියේ අතන මෙයාට දැන් තනින් තන බැවෙනෝ ඒ සිද්ධින් එක්ක ඊපස්සේ කියන ඇය සිටින රටකට වහින විට ඉහළ බලනවා ඇතිද මාමෙන්ම දැනෙනවා ඇතිද දැන් ඇයටත් ඊතල ගොඩක් ලෙස වැස්ස මෙයා කල්පනා කරන මට මේ දැනෙන වැස්ස මෙයා දැන් මේ රටේ නැහැ එයා ඉන්න රටකට එහෙට වහිනකොට මම මේ අද ඒ ටික මමාගෙන මම තනියම අහස බලනවා. එයාත් ඒ කොහෙදි හරි මේ වැස්ස වහිනවා ඇද්ද? එදා බලන්න මේක පළවෙනි කවියේ තිබුණා දිය බිඳු වලට ඉඹගෙන ඉඹගෙන යන ඉඳි. එදා මේ වැස්ස එක්ක මෙයා හරි සතුටු වුණා. මේ වැස්සට මෙයා පෙම් කරා. ඒ වැස්ස මතින් ඒ වටු දිය බිඳු ටික මොහොනේ ඉන්නවා වගේ දැනුණා. හැබැයි අද වැස්සදී
මගේ පෙම්වතිය මල් ළඟ නැහැ එයා වෙනත් රටක ඉන්නේ මෙයා හිතනවා එයාටත් එහෙම වහිනවද දැනෙනවා ඇතිද දැන් එයටත් ඊතල ගොඩක් ලෙස වැස්ස අද වැස්ස සිමිනව නෙමෙයි ඊතල ගොඩක් ඒ කියන්නේ ඉතාමත් වේදනාකාරී මොකද මතකයන් තමයි ස්මරණය වෙන්නේ පරණ මතකයන් ස්මරණය වෙනවා මෙයාට මේ වැස්සත් එක්ක එතකොට ඒ මතක ටික තමයි මේ වැස්ස විදිහට වැටෙන්නේ මතක ගොඩක් තමන්ගේ වියෝවන් ටික විරහවක් මේ වේදනාවක් මේක මේ කවියට මේක දරා ගන්න බෑ මේ ඊතල ගොඩක් වගේ මේ වැස්ස බලපන් සිගරට්ටුව කොහොම පුරවන්නද උඹ ඇයි නොමැති අඩුව මෙයා දැන් දුම් වැටියක් බොනෝ හොඳම රතු වේය තමයි ගස් පේලිය සිරි පොදෙහි දුම් රැල් පටලවයි කඩල තට්ටුව මේවා මම හිතන ඔබට මෙවැනව ඇති සිරි පොදේ අර කඩල තට්ටුවේ අර උණුසුම් ඒ යන දුමත් එක්ක අර වතුර ටික වැටෙනකොට ඒකින් අර පොඩි දුම් රැලි වගේ යන එක හරි ලස්සනයි ඒක හරි අපූර්ස්තුවම ඒක ඔබ දැකලා ඇති ඊට පස්සේ කියනවා කැෆේ එකේ රේඩියෝ අහම් කරයි තේරේ මං කී ගංගා සින්දුව ඊට පස්සේ කියන අනේ ඇයට ගේ ගාවින් බහින්නේ නැහැ අටහමාර පුරුදු බසෙම ඇවිදින් නැවතුමට අනේ යාට ගේ ගාවින් බහින්න පුළුවන් අටහමාර බස්සකට ඇවිල්ලා නැවතුමට මෙන්න මෙතනයි අවසානයේ මම අර කියන්නේ අර අපට පුළුවන් නම් මේවා අර චිත්‍රපටයක් වගේ බලන්න මේක අර ඡායාරූප ටිකක් වගේ මේ කවිය එක ඉල්ලනවා මෙයා කියනවා අගේ යවන්නට හැකි නම් මේ සියල්ලේ සේයාරුවක් වරහන්නතුලේ මා නැතුව ලොවටම රහසින් ඇය නිදන යහනකට සිහිනයක් කර ඒ කියන්නේ කවියගේ අවසාන ප්‍රාර්ථනය වෙන්නේ මේ මෙයා මේ විඳපු අර හිතල ටික මේ ඔක්කොම ටික පුළුවන් නම් මේ ඔක්කොම එක ඡායාරූපයකට අරගෙන නැත්නම් එක සිතුවමකට නගලා හැබැයි මම නැතුව මම ඉන්න කොටස අයින් කරලා මේක යවන්න පුළුවන් නම් ඇයට අනිවාර්යෙන්ම ඇයටත් මම මතක් වෙනවා කියන එක මම දන්නවා. ඉතින් මේ ලක්ෂණත් කොල්ලදී මම මේ කවිය පෙන්වන්න යන්නේ කවියක් කියන එක කියවනකොට අපිට ඒක S2 කින් විඳින්න පුළුවන්. ඒක දෘෂ්ටිගෝචරයි කියලා මට කියන්න පුළුවන්. මොකද මේ සංකේත රූප නිසා. ඒක මේක රිද්මයක් තිබුණා. දැන් අර කවුද අරුණ වික්‍රමාරච්චි කවිය ගත්තාම දේනවල හුදකලා බැල්මක් බලාගෙන පැදන් යන විට බයිසිකල් දමාගෙන මගේ බඳ වටාත තබාගෙන වම්මුර හිසින්ලා ඕකේ තියෙනවා රිද්මය කවිය පුරාම රිද්ම රැක ගන්න කවිය සමත්තලා තියෙනවා ඉතින් ඒ වගේම තමයි මේකේ තියෙන රිද්මය එතන මේක තුළ සෞම්‍ය ගෝචර බවකුත් තියෙනවා අර වැස්ස මට දැනුණා ඒ වැස්ස සීතල මට දැනුණා එතකොට මම දැක්කා කඩල තට්ටුවේ දුම මම දැක්කා වැස්සේ සීතල මට දැනුණා තේරේ මං කී සින්දුව මට ඇහුණා ඒත් එක්කම මට සමහර තැන්වල රස දැනෙන කවියක් වෙනවා රස දැනෙන තැන් කවියක් එක්කම රස බලන්න පුළුවන් තැන් පැරණි ආහාරයක රසයක් පතක් කියලා තැන් මම ඒකට තව පොඩි කවියක් අරගෙනම මේ කාලය දත්ත කමන්න නැද්ද මොසන්ද අයියා පොඩි කවියකින් මට ඒක පොඩ්ඩ අවසන් කරන්න පුළුවන් මේකේ මේක කියවනකොට දුම් දාන බත් එකක් එක්ක බදපු කරවල ටිකක් කොච්චි සම්බෝලයක් එක්ක ගෝව මැල්ලුමකුත් මේ වෙලාවෙත් කටට ගැලවෙන මට්ටමල තියෙනවා එහෙනම් කවියකින් මොනවද දෙන්න බැරි කවියකින් මොන රසද ඔබට දෙන්න බැරි පංචේන්ද්‍රයම පිනවන්න පුළුවන් කවියකින් ඒ තරමට කවිය කියන එක මහා ලොකු දෙයක් ඒක හරි පූර්වාකාරයේ චමත්කාරයක් ඇති කරන දෙයක්. ඒක නිසා මම කියනවා සමහර කවි මහා නවකතාවකින්වත් සිනමාපටයකින්වත් කොටස් දහස් ගානක ටෙලිනාට්‍යකින්වත් පෙන්නල ඉවර කරන්න බැරි වෙයි. ඒ තරමට කවි තියෙනවා සමහර කවි අපට මහරයටත් නින්දලු මතක් වෙන්න පුළුවන් ආකාරයේ කවි. මම එහෙම කවියකින් ඒ කවිය විතරක් කියලා මගේ පළවෙනි අවස්ථාව ඉවර කරන්න සූදානම්.
මේකත් අරුණ වික්‍රමාරච්චිගේම කවියක් මම කවිය විතරයි කියන්නේ අන්තිමට දැක්කේ මාව දැක දැක ඇය පාර පනිනවා දැන් මම නිතරම මගේ හිතේ තාර පාරක් හදනවා එයා ඒ පාර පනිනවා බොහොම ස්තුතියි වසන්තය හරි බොහොම ස්තුතියි ශානක ඇත්තටම මේ ඉතාමත් සුවිශේෂී ඉතාමත් වැදගත් අදහස් දැක්වීමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඉතින් අරුණ වික්‍රමාරච්චි අපේ ආදරණීය සහෝදරයාටත් ඉතාමත් විශාල ශක්තියක් වෙන්න ඇති අපේ ශානකගේ මේ අදහස් දැක්වීම ඒ වගේම මම දැක්ක බොහොම අපූර්ව දෙයක් ශානක වෙතින් කියවුණා මේ චිත්‍රපටි වගේ කවි විඳිමු කියලා අර චිත්‍රපටියක් අපි රූප රාමුවෙන් රාමුවට බලලා ඒකේ අර රසය උකහා ගන්නවා වගේ මේ මේ කවියක් කියන දේ බොහොම අපූර්වට මේ හිතෙන් අපූර්ව රූපාවලියක් මවාගෙන ඒ ඔස්සේ කවිය විඳිමු කියන ඒ බොහොම අපූර්ව ආරාධනය ශානක කරා ඉතින් ඒක බොහොම වැදගත් අපි හැමෝටම හරි ඉදිරියට දැන් අපි තවත් අදහස් දැක්වීමකටයි යන්න සූදානම් වෙන්නේ කාල වේලාවත් සීමිත බැවින් අපි ඉක්මනට යමු අශෝක අශෝක කුලතුංග මං හිතන්නේ සූදානමින් ඉන්නවා කවියක් පිළිබඳව අපි තවත් අපේ මේ සමූහයක කවි ලියපු සූදානම් වෙලා ඉන්න ඕ හරි අශෝක ඉදිරිපත් කරමු හරි බොමත් ස්තුතියි මදුශාන්ත මම හස්සෙම පේජේ සඳහන් වුණ නිර්මාණ තමයි තෝරගත්තේ දේශෝදර ලියනගේ කියන අපේ සහෘද කවියගේ නිර්මාණයක් මම දැන් මදුශාන්ත මේක ෂෙයා කරන්න පුළුවන් නේද අශෝක කියවමු නේද මම හිතන්නේ ඒක හරි මේකේ මාතෘකාව හැටියට දේශෝදර දාලා තියෙන්නේ වියලි ආහාර සොයා ගිය තිදරු පියා මග අවසන් ගමන් යයි කියලා වෙලලා ඒක තමයි ඔහුගේ මාතෘකාව. ඒතකොට මේ මාතෘකාව තුලම මම දකිනවා ලාංකීය සමාජය තුල පවතින ආර්ථික දරිද්‍රතාවය ඉතාමත්ම මැනවින් අනුමාන කරනවා. මොකද වියලි ආහාර සොයා ගිය තිදරු පියා දරුවන් තුන්දෙනෙක් ඉන්න පියා මහමග අවසන් ගමන් යනවා. ඒතර මේකම ඇත්තටම මාතෘකාව මම හිතන්නේ එක්තරා විදියක කතාවක් දීර්ඝ කතාවක් තමයි කෙටි කරලා ලියලා තියෙන්නේ. මොකද වියලි ආහාර සොයා යන්නේ ආර්ථික දරිද්‍රතාවයේ හින්දා. ඊළඟට අපි බලමු මෙන්න මේ විදියට දේශෝදර කියනවා බෝපතක රතු කහට ඉහිරි මග වැටි තිබුණා නමනු කුලටත් වැඩිය උගහිය ආදරයේ බිඳුණා. එතකොට මේ ඇවිල්ලා ගේහසිත ප්‍රේමය ගැන තමයි මේ දේශෝදර අපිට කියන්නේ. මේකෙදි ඉතාමත්ම අපූරු සංකේත භාවිතයක් දේශෝදර භාවිතා කරනවා. ඒ තමයි බෝපතක රතු කහට ඉහිරි මහමග වැටි තිබුණා. එතකොට බෝපතක් කියන්නේ අපි දන්නවා බෝපතක්කට අපේ ලාංකීය සමාජය තුළ තියෙන ගරුත්වය කියන එක මොකක්ද කියන එක අපි දන්නවා. එතකොට එතනින් ඉස්මතු වෙනවා මේ තැනත්තා. ඒ කියන්නේ මේ මහමග මිය යදුණු පුද්ගලයා අනතුරට භාජනය වෙච්ච කෙනා යම්කිසි විදියකින් හොඳ බෞද්ධ ආගමට නැඹුරක් තියෙන ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් කියන කාරණාව තමයි මේ බෝපතක කියන දෙකෙන් වචන දෙකෙන් සංකේත කරලා තියෙන්නේ. මේක ඉතාමත්ම ප්‍රබල සංකේතය. ඒතකොට එහෙම රැඳිච්ච එහෙම ශ්‍රද්ධා සම්පන්න මිනිස්සෙකුව තමයි මේ මහමග අවසන් ගමන් යන්නේ. ඒතකොට මෙතෙන්දී අපිට කියලා නැහැ කවුද වැරදි කියන එක පිළිබඳව. නමුත් එතෙන්දී ඔහු සංකේත කරන්නේ රතු කහට ඉහිරි කියන එක. ඒතකොට දැන් බෝපතකට රතු කහට ඉහිරුනාම දැනෙන්නේ කොහොමද කියන කාරණාව. එතකොට එතනින් මේ ශ්‍රද්ධාවන්ත මිනිස්සෙක් ඇතැම් විට ඔහු බොහොම නිවැරදි වෙන්නත් පුළුවන් මේ කාරණාව තුළ. ඉතින් ඔහුගේ මිය යෑම තමයි මෙතනදී දේශෝදර ඉතාමත්ම චිත්‍රරූප මවන ආකාරයට සංකේතවත් කරන්නේ. ඊළඟට තියෙනවා දෙවෙනි පදයට යනවා අපි දෙවෙනි කාව්‍ය ඛණ්ඩයට. වැල් අලේ තාමත් ඉදෙනකොට නුඹව මට පෙනුණා. ඔයන පොල්ලෙලි වලට දෙයතේ තවත් ඉරි ඇඳුණා. එතකොට මේ කියන්නේ මේ මේ කුටුම්බගත ජීවිතය තුළ මේ දැන් ඔවුන් ගෙවන විද්‍ය ජීවිතය. ඒ කියන්නේ මේ කතකාවිය ඇවිල්ලා මේ ස්වාමි පුරුෂයාගේ බිරිඳ. එතකොට මේ ස්වාමි පුරුෂයා තමයි මේ වියලි ආහාර සොයන් ගිහිල්ලා මහමග මියදිලා තිබෙන්නේ. එතකොට මෙයට දැන් මැවි පෙනෙනවා අතීතයේදී දෙන්න එක කොහොමද මේ කුටුම්බගත ජීවිතය තමන්ගේ දරුවන් තිදෙනා සමග ගත කරේ කියන එක. එතකොට එතෙන්දි කියන කුසට නැති ගිනි දැවි හිස මත කඳුළු මල් පිපුණා. නුඹත් නොකියම ගියපු හින්දම ඇස් කෙවෙනි රිදුණා. මෙන්න මේ බිරිඳ කියන කුසට නැති ගිනි
කියන කුසට බඩගින්නක් නැහැ ඇත්තටම. හැබැයි මේ හිස තමයි ඇවිලිලා තියෙන්නේ. එහෙනම් දැන් මේ ස්වාමි පුරුෂයා ඉන්න කාලේ මොනතරම් සන්තෝෂයෙන් මේ දෙදෙනා ඉන්න ඇතිද? දැන් එතකොට මෙතන බඩගින්නක් දැනෙන්නේ නැහැ. හැබැයි ස්වාමියා නැතිවීමේ ශෝකය මොහොත මේ බිරිඳට දැනෙනවා. ඒකින්ද ඇය කඳුළු මල් පිපුණා කියලා කියනවා. කඳුළු මල් පිපුණා. දැන් ඇය හඳන්නේ නැහැ ඇත්තටම. එතනින් අපිට එක දෙයක් බලා ගන්න පුළුවන්. දැන් මේ බෝ පත කියන්නේ එක පැත්තකින් මේ ස්වාම පුරුෂයා ශ්‍රද්ධාවන්තයි කියන එක සහ බෞද්ධ ආගමට නැඹුරු කෙනෙක් වෙන්න පුළුවන් කියලා අපිට ඒක සංකේත කරගන්න පුළුවන්. එතකොට මේ පෞල තුල ඒ දර්ශනය පිළිබඳවත් යම් කිසි අවබෝධයක් තිබුණා. ඒකෙහිඳ මේ මිය යෑම ඇයට එක විදියකින් තමන්ගේ ඉදිරි ගමන අපි යා යුතුයි මේ බිරිඳ තමන්ගේ දරුවන් තිදෙනාත් සමග ඒක හින්දාම ඇය අඬන්නේ නැහැ මේ මේ වෙලාවේදී. මොකද ඇයට බාහිර දෝර වගකීමක් තියෙන හින්දා. ඒ හින්දාම කියනවා නුඹත් නොකියම ගියතුන් හින්දාම ඇස් කෙවිනි රිදුන. ඇත්තටම ඇස් රිදෙනවා ඔබ මාව දාලා ගිය හින්දා මේ අවස්ථාවේදී. ඊළඟට අවසානයේදී දේශෝදර ඉතාමත්ම ප්‍රබල ලෙස මේක අවසන් කරනවා. මේ මේ කවිය ගත්තම තුලාවේ බර වැඩිව ඇලවුන තැනින් ඈ හිඳුවා. එතකොට දැන් ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා තියෙනවා. එතකොට තුලාවේ බර වැඩිව ඇලවුන. අර තුලාවේ බර වැඩි පැත්තෙන් තමයි දැන් මේ කතකාවේ එමත් නැත්නම් මේ බිරිඳව මේ සැමියා මිය ඇදුණු බිරිඳව තියන්නේ. එතකොට මේ තුලාව කියන්නේ මොකක්ද මෙතෙන්? ඒ තුලාව ලෙස කවියා සංකේත කරන්නේ ඇත්තරම පවුල. පවුලේ බර කියන එක. ඒතකොට තුලාවේ බර, ඒ කියන්නේ මේ පවුල් සංස්කෘතිය තුල ඇතුලේ තියෙන බර, ඒ වැඩ කටයුතු ඉදිරි සියලු දේ ඉඳවන්නේ පැත්ත. ඒ තුලාවේ වැඩි බර පැත්ත ඇවිල්ලා බිරිඳට තමයි ඊට පස්සේ හිමි වෙන්නේ. එතකොට මෙතනදී ස්වාමි පුරුෂයා හැරගිය නිසා ස්වාමි පුරුෂයා මෙහෙම අනතුරකට ලක් වෙන හින්දා බිරිඳ තමන්ගේ දඩුවන් තිදෙනාව හදා වඩා ගත යුතුයි. ඒක හින්දම එතෙන්දි ප්‍රබල ලෙස මහු අවසාන කරනවා. පහන්තිරයෙන් දවා පහනක් ඒ පහන නිවුණා. පහන්තිරයෙන් දවා පහනක් ඒ පහන නිවුණා. එතකොට කලින් මේ ගෙදර ආලෝකය තිබුණේ ස්වාමි පුරුෂයාගේ ආලෝකය. හැබැයි ඒ ආලෝකය ඒ ආලෝකයෙන් බිරිඳගේ පහන දල්වනවා. බිරිඳගේ පහන දල්වලා බිරිඳට වගකීම් පවරලා මේ කුටුම්බය තුල ඉදිරියට කරන්න ඕන වැඩ කටයුතු මේ දරුවන් තිදෙනා වෙනුවෙන් කරන වගකීම ඒ සියලු දේ බාර කරලා තමයි මේ පහන නිවෙන්නේ. එතකොට මේ කියන්නේ මේ ලාංකීය සමාජය තුල තියෙන එක්තරා විදිහක කුටුම්බයක ගේහසිත ප්‍රේමයක විප්‍රයෝගයක්. අනිත් පැත්තෙන් ගත්තම ලාංකීය සමාජය තුල පවතින ආර්ථික දරිද්‍රතාවයේ හින්ද කොතරම් එක පන්තියක් සැප විඳිනකොට යාන වාහනවල යනකොට තවත් පන්තියක් එදා වේල හම්බ කරගන්න එදා වේල සිඟා ගන්න යන මට්ටමටම මේ සමාජ තන්ත්‍රය වෙනස් වෙලා තිබෙනවා, විෂම වෙලා තිබෙනවා. මෙන්න මේ කියන කාරණා දෙක තමයි මම හිතන්නේ දේශෝදර මතු කරන්නේ. එතකොට මේකෙදි ඉතාමත්ම පාඨකයාව ඇදබැඳ තබන රිද්මයක් මග වැටි තිබුණා, ආදරේ බිඳුණා, නුඹව මට පෙනුණා আদি වශයෙන් ක්‍රමානුකූල ලෙස ඉතාමත්ම හොඳ පාඨකයාව ඇදමැද තබා ගන්න පුළුවන් සරල වචන, ඒ වගේම රිද්මයක්, ඒ වගේම චිත්ත රූපම වීමක්, පාඨකයාගේ හද තුල සංවේගයක් මතු කරන්න, පාඨකයා කම්පාවට පත් කරන්න, ඒ වගේම මේක තුල තියෙන සංකේත භාවිතය ඉතාමත්ම මනරම්. ඉතින් මම හිතනවා මුහුණු පොත තුල මම හිතන්නේ අපි කොච්චර කිව්වත් ප්‍රවීණ අය ඉන්නවා, ප්‍රවීණ අයගේ ගීත කවි නිර්මාණ අපි විචාර වලට සම්බන්ධන ඕන තරම් අහලා තිබුණා. නමුත් මම හිතන මේ මුහුණු පොතතල ඉතාමත්ම හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා. අපි ඔවුන්ව මෙහෙම මතු කර ගැනීම ඇත්තටම මේ අහස්සීම කණ්ඩායම සිදු කරන මේ සත්ක්‍රියාව ඇත්තටම අගය කළ යුතුයි. ඒ නිසා තමයි මම හිතන්නේ තරුණ තරුණියන්ට හොඳ අවස්ථාවක් ඉතින් කාව්‍ය නිර්මාණ මේකට යොමු කරන්න. මම දේශෝදරට සුභපතන ඇත්තටම මේ නිර්මාණය පිළිබඳව ඉතාමත්ම හොඳට සමාජ කාරණාවක් හොඳ දෘෂ්ටියකින් කවියෙකු තුළ තිබිය යුතු නිර්මාණාත්මක ගුණ අතර එකක් තමයි යහපත් දෘෂ්ටිය කියන එක. යහපත් දෘෂ්ටියකින් සමාජයට පෙනී සිටීම. ඉතින් ඒ සමාජ කාරණාවට පෙනී සිටීම පිළිබඳව ඉතාමත්ම හොඳ කාව්‍ය නිර්මාණයක් තමයි මේ වියලි ආහාර සොයා ගිය තිදරු පියා මග අවසන් ගමන් යයි කියන කාව්‍ය නිර්මාණය. මම දේශෝදරගේ කාව්‍ය ගමනට ඉතිසිතින්ම සුබ පතනවා. මම හිතන්නේ අනිත් තවත් කාව්‍ය නිර්මාණ දෙකක් තියෙනවා ඉදිරියට කතා කරන්න. කාල වේලාව අනුව අපි ඒ දෙක පිළිබඳවත් කතා කරමු. බොහොමත්ම
ඒ වගේම දේශෝදරගේ ගමනටත් මම තිස්සින් සුබපතනවා හිතාමත් හොඳින් කාව්‍ය කරන්නේ නියැලෙන්න කියලා ඉවෙල්ලා ස්තුතියි මදුශාන්ත අවශ්‍යෝක බොහොම ස්තුතියි ඔබගේ ඒ වටිනා අදහස් ප්‍රකාශනයට ඇත්තටම දේශෝදර කියන්නේ මම නොරිකොසන් කියන පළවෙනි ඔහුගේ කාව්‍ය සංග්‍රහය හරහා මේ කාව්‍ය ශාස්ත්‍රයට පැමිණි ඉතාමත්ම හොඳ දැක්මක් අර අශෝක කිව වගේ ඉතාමත් හොඳ දැක්මක් තියෙන තරුණයෙක් විදියට අපිට හඳුනන්න පුළුවන්. ඉතින් ඒ අදහස් ප්‍රකාශනයත් එක්ක ඔහුගේ මේ අනාගත කාව්‍යමය ගමන් මගට මනාව පිටු අහලක් මනාව පිටු බලයක් ලැබෙනවා ඇතයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ අහස්සීම සමූහයේ මේ විදියට ඔවුන්ගේ කවි ගැන කතා කරමින් මේ කරන කාර්යයම ඔවුන්ගේ අනාගතයට ඉතාමත් විශාල ශක්තියක් ඉතාමත් හොඳ පැහැදිලි එළියක් ලබා දෙනවා නුවණුමානයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒත් එක්කම මම කැමති තවත් කවියෙක් දිහාවට යමු වෙන. මීළඟට අපි තෝරගන්න කවියා ආදුනික කවියෙක්ම කියන්නත් බැහැ. මොකද කෙටි කතාකරණය හරහා ඔහුගේ ප්‍රතිභාව ඉතාමත් හොඳින් පෙන්නුම් කරපු කෙටි කතාකරුවෙක් වගේම කවියෙක් ඔබ දන්නවා බොහෝ දුරට මේ කෙටි කතාව ඊට පස්සේ කවිය පිටකවර පොත් පිටකවර නිර්මාණ ශිල්පය මෙන්න මේ ආදී වූ විශාල කලා ශානරයන් සාහිත්‍ය ශානරයන් ප්‍රමාණයක් පුරා ඔහුගේ දක්ෂතාවය විහිදවපු ඉතාමත් හොඳ නිහතමානී විශේෂයෙන්ම මේ නිහතමානී කලාකරුවෝ අපිට සාහිත්‍යකරුවෝ වෙනලා තියෙනවානේ වෙනලා තියෙන යෝගයක්නේ. ඉතින් බොහොම නිහතමානී ලෙස ඔහුගේ උදව්වක් වුණත් ඕන අලුතෙන් පොතක් ඉදිරිපත් කරන අලුතෙන් පොතක් නිකුත් කරන්න ආපු කෙනෙකුට පවා බොහොම සහෝදරත්වයෙන් යුතුව ඔවුන්ගේ දෑත දිගු කරලා පිටකවර නිර්මාණය කරලා දෙන ඉතාමත් හොඳ තරුණ පරම්පරාවේ දක්ෂ නිර්මාණ ශිල්පියෙක් කියලා හඳුන්වන්න පුළුවන් සුසන්ත මුණමල්පේ අපේ ආදරණීය සහෝදරයා. ඉතින් ඔහුගේ කවියක් තමයි මම ඊළඟට තෝරගත්තේ. ඇත්තටම මේ ඉතාමත්ම හොඳ දෘෂ්ටි කෝණයක්. ඒ කියන්නේ මේ මානවයාගේ නිදහස කියන දේ පිළිබඳව අවධානය යොමු කරමින් නිර්මාණය කරපු කවියක් තමයි මම සුසන්ත මුණමල්පේ සහෝදරයාගේ මෙන්න මේ ආකාරයට තෝරාගන්නේ. මේ විශේෂිත කරුණ තමයි මේ සුසන්ත මේ කවියට තේමාවක් දාලා නැහැ. ඒ කියන්නේ ඔහු හිතන ඇති අපිට දැනෙන විදියට මේකට තේමාවක් නිර්මාණය කර ගැනීමේ නිදහස අපිට සුසන් සහෝදරයා මේ කවිය තුළින් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ නිදහස ගැන කතා කරන සුසන්ත සහෝදරයාගේ කවියට යන්න කලින් මම කැමති අපි ප්‍රවීණ කවියෙක්ගේ මේ තමත් ප්‍රවීණතම කවියෙක්ගේ කවියකට අවධානය යොමු කරන්න. නන්දන වීරසිංහ කියන්නේ අපේ ඇත්තටම සිංහල කවියේ නව සලකුණක් නිර්මාණය කරපු කවියේ. ඉතින් ඔහුගේ ශනනියාම කියන පොතේ මම දැක්ක බොහොම අපූරු කවියක්. මේක මේ මානවයාගේ කියන්නේ මේ භික්ෂුවකගේ රහතන් වහන්සේ නමකගේ නිදහස පිළිබඳව ඇල්මක් කිසිම දෙයකට ඇල්මක් ගැල්මක් නොදක්වා නිදහස සොයාගෙන යන රහතන් වහන්සේ කෙනෙක් නමක් පිළිබඳව ලියවුණු කවියක්. ඒක තියෙන්නේ මේ ශනනියාම කියන පොතේ. ඉතින් මෙන්න මෙහෙම මේ නන්දන වීරසිංහයන් සඳහන් කරනවා මේකේ මාතෘකාව උන්වහන්සේගේ ගමන. ඔහු මෙන්න මෙහෙමයි කවියට මුලින්ම ප්‍රවේශයක් ගන්නෙ. සරාරිවි තැවුලෙන් පීඩිත ලුණු වර්ණ රුක් පෙළ ඉපල් සිරුරින් අදිටනින් මේඟයක් පතා සිටින කුළුමුදුන් පෙදෙසට උන්වහන්සේ වඩිනතර එකලාව. කිසිම දෙයකට ඇලීමක් ගැලීමක් නොදක්වා මේ කාශ්‍යප තෙරුන් අපි හඳුන්වනවා බුදුන් වහන්සේ හා සමාන රූපයකින් යුක්ත වූ රහතන් වහන්සේ නමක් කියලා. සමහර වෙලාවට කාශ්‍යප රහතන් වහන්සේ මේ බුදුහාමුදුරුව කියලා මේ දායක දායිකාව රැවටුණා කියලා අපි ඇතැම් කතන්දර තුළින් අසා තිබෙනවා. ඉතින් මේ උන්වහන්සේගේ ගමන පිළිබඳවයි මේ කියන්නේ. ඔන්න ඊළඟට මෙන්න මෙහෙම කියනවා. මග දෙපස සිව්වනක් පිරිස් හිඳ අයදිති. මග දෙපස සිව්වනක් පිරිස් හිඳ අයදිති. බුදුන් පරිභෝග කොට දිරාගිය මහත් බල යුත් පාංශුකෝලික චීවරය
හැඳ පෙර වූ ඔබ වහන්සේ අයිති වන ගැබට නොව අපටය. හොඳ දැන් මේ සිව්වනක් පිරිස අද කාලෙත් එහෙමනි අයදිනවා මේ ඔබ වහන්සේ මේ ගිරිමුදුනට ගමන් කරනවා. ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ හා සමානයි. ඉතින් ඔබ වහන්සේ අයිති අපට මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස අයදින්නේ ඔබ වහන්සේ මේ මහත් බල සම්පන්න කාශ්‍යප දරුන් වහන්සේ අයිති අපට කියලා කියනවා. හිමිනමක් අයිති මේ සිව්වනක් පිරිසට. ඉතින් ඒ අන්න ඒ කාරණය කොහොමද මේ කාශ්‍යප දරුන් වහන්සේ ගන්න කියන එක අපිට ඉදිරියට යද්දි තේරෙනවා. මෙහිම වැඩ වෙසෙමින් දේශනා කළ මැනව අපහට රජ මැති ඇමතිනට. ඔබ වහන්සේ ඔය ගිරිමුදුනට ගිහිල්ලා පළක් නැහැ. මේ උන්වහන්සේ තමන්ගේ නිදහස අධ්‍යාත්මික සුවය අධ්‍යාත්මික වර්ධනය උදෙසා නිදහස හොයා මේ හුදකලාව සොයා ගමන් කරද්දි සිවුණක් පිරිස සහ මේ රජමැති ඇමතින් කියනවා ඔබ වහන්සේ ඔය කන්ද මුදුනට යන්න ඕනේ මේ මෙන්න මෙහෙ රැඳිලා ඉඳලා අපිට දහම් දෙසන්න කියලා කියනවා. ඉතින් මේ ඒ ගැන කනකටවත් නොගන්න කාශ්‍යප තෙරුන් වහන්සේ කන්ද මුදුනටම වඩිනවා. හාත්පස කවුඩු පිළිහුඩු කලලෙහිම වියකෙන අරුත්හල හඬ රැසක් සුලංගොස මැද බිඳෙනු අසමින් හිමි සඳුන්ගේ ගමන ඇත් රැවින් කම්පිත පර්වත අටවියට. උන්වහන්සේ මේ ගැලීම පිළිබඳව මේ අපට අප වෙත ධර්මය දේශනා කරන්න අප වෙත ඇලි ගැලී ඉන්න එන මේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කරලා තමන්ගේ අධ්‍යාත්මික සුව නිදහස සොයා ගිරිදුර්ග මුදුනට නගිනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ ඇලීම් ගැලීම් කෙරෙහි මේ උන්වහන්සේ දක්වන මේ ආකල්ප බොහොම අපූර්වට මේ නන්දන විරසිංහ කවියා මේ ස්වභාවික පරිසරයේ අපිට දකින්නට ලැබෙන සංසිද්ධීන් උපයෝගී කරගනිමින් බොහොම අපූර්වට කියනවා මේ උඩු අහසේ සරණා කොකුණගේ ඡායාපතිත දිය තලයම ඔවුන් පිළිබිඹුගෙන එහෙත් නොදරා කිසිවක් උදාමද හසන නගරු දකිමි. කවදාවත් මේ ජලතලය මත උඩි ක්‍රෑනක් හෝ මේ පක්ෂීන් සමූහයක් ගමන් කරද්දී ඔවුන්ගේ සෙවනැල් මේ ජලතලය මත ස්ථිරව රඳා පවතින්නේ නැහැනේ. ඒ සෙවනැල්ල ඉක්මනින් විය හැකි යනවා. ජලතලය මත කිසිම දෙයක් ස්ථාරව රඳා පවතින්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ මේ කාශ්‍යප තෙරුන් වහන්සේගේ මනස අන්න ඒ වගේ මේ රාජමැති ඇමතින් සිවුණක් පිරිස කරන ඉල්ලීම් කිසිවක් ගණන් ගන්නේ නැහැ. ඒ ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ නිදහස තමන්ගේ අධ්‍යාත්මික සුවය සොයා මේ ගිරි මුදුන මතට නගිනවා. අන්න ඒ නිදහස සොයා යෑමේ ගමන ඇත්තටම සුසන්ත මුණමල්පේ සහෝදරයා වෙනත් වූ බොහොම අපූර්ව සංකේත රූප කාර්තවත් භාෂාවක් යොදා ගනිමින් ඉතාමත් අපූර්වට ඔහුගේ කවිය තුළින් මේ මාතෘකාවක් නොමැති මේ කවිය තුළින් බොහොම අපූර්වට ඔහු වියමන් කරනවා. මෙන්න මෙහෙමයි සුසන්ත මුණමල්පේ කවිය කියන්නේ. බලන්න මේ භාෂාව කොයිතරම්නම් ව්‍යංගාර්ථවත්ද, මේ භාෂාව කොයිතරම්නම් ශක්තිමත්ද අපේ හදවතට දැනෙනවද කියන එක. මේ කවිය එවෙලම දැනෙන්නේ නැහැ. මේක පස්සේ තමයි මේ ගැන දැන් මම අන්න ඒ වගේ ඇත්තට මම එහෙම කවියලට කැමතියි. අපි මුලින්ම කියවද්දී මතුපිට අර්ථය කෙසේ වෙතත් අපිට පසු කාලිනව මෙහෙම අපේ මනස තුල ඒක මෙනෙහි කරමින් ඒ කවියේ තේරුම හොයා ගන්න පුළුවන් නම් කොයිතරම් නම් ඒ වගේ කවි වටිනවද අපිට. මෙන්න මෙහෙම සුසන්ත මුණමල්පි සහෝදරයා මුලින්ම කියනවා ඔහු දකින්නේ කුරුල්ලෙක්මනේ ඔහු දකින්නේ. කුරුල්ලෙක් සහ ජනේලයක්. මේ කවියේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ කුරුල්ලෙක් සහ ජනේලයක්. මෙන්න මෙහෙම සුසන්ත මුණමල්පි කවියා කියනවා වීදුරු දොරට තට්ටු කර තනි කුරුල්ලෙක්. මම ඒක ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. එතකොට වඩාත් පහසුයි. එන්න මෙහෙම කවිය තියෙනවා. මේ තියෙන මං කිව්ව මාතෘකාවක් නෑ කවියට. වීදුරු දොරට තට්ටු කර තනි කුරුල්ලෙක් නිදහස සොයා යනු පිණිස අඬ ගහයි එළියට තම පිළිබිඹුවට. බොහොම මේ සරල සංසිද්ධියන්නේ මේ සුසන්ත මුණමල්පේ කවියා මේ කවිය තුලින් අපිට දකින්න සලස්වන්නේ.
ඔහු දැකපු එක්තරා සංසිද්ධියක් කුරුල්ලෙක් ඇවිල්ලා වීදුරුවකට කොටව ජනේල් වීදුරුව අභියසට ඇවිල්ලා කුරුල්ලෙක් ඔහුගේම මේ කුරුල්ලාගේම පිළිබිඹුවට කොටනවා සමහර විට ඔහු හිතන් ඇද්දි තමා වගේම තවත් කුරුල්ලෙක් කියලා ඔන්නක තමයි ප්‍රධාන සංසිද්ධිය ඊට පස්සේ ඔහු මෙන්න මෙහෙම කාරණයක් කියනවා මේ ජනේලෙන් ඇතුලේ කුටිය ඇතුලේ ඉන්නවා තවත් කෙනෙක් හරි මිනිසෙක් මිනිසෙක් ඉන්නවා කුටිය තුල හිඳ ඔබ සදය උපහාසයෙන් සිතයි මෝඩ කුරුල්ලෙක් වූ තම පිළිබිඹුවට රැවටෙන මේ ජනේලය තියෙන මේ ගේ ඇතුලේ ඉන්න පුද්ගලයෙක් හිතනවා මේ නම් පුදුම මෝඩ කුරුල්ලෙක් නේ මේ කුරුල්ලා මේ තමන්ගේම පිළිබිඹුවට රැවටිලා කොටනවා කොටනවා කියලා තමයි මේ හිතන්නේ මතු පිටින් ඕනම දෙයක අපි උනත් දැකලා තියෙනවා සමහර අය සත්තුන් පක්ෂීන් සමහර විට වෙනත් අය සිවිපසතුන් විවිධ මේ පිළිබිඹුව දැක්ක ගමන් පොඩ්ඩක් අර ඒ තමන් වගේ වෙනස් සත්වයක් වුණාද කියලා හිතාගෙන සමහර ලාට විවිධ නාද කරනවා සමහර කුරුල්ලෙක් නම් කොටනවා සමහර කූසෙක් වගේ සත්වයක් නම් පහුරු ගන්නවා ඔන්න ඒ වගේ දේවල් අපි දකිනවා ඉතින් මේ කුරුල්ලත් කොටනවා මේ විදුරුවට ඊට පස්සේ ඔහු කියනවා ඇත්තම කාරණය මේ ඒක නෙමෙයි මේ කුරුල්ලා මේ කොටනවා නෙමෙයි මේ තමන් වගේම තවත් කුරුල්ලෙක් කියලා හිතාගෙන තරහින් මේ කොටනවා නෙමෙයි මේ වීදුරුවට ඔහු කියනවා නිදහස පිණිස මුලින් ඇමතිය යුතු ඔබ ඔබටය ඒ කුරුල්ල හදවත නොතේරෙන තරම් ඔබ දැන් ගොඩාක් පෝසත් මම නම් තාම බොහෝම දුප්පත් බලන්න ඒ කුරුල්ලා මේ රැවටිලා කොටනවා නෙමෙයි ඒ කුරුල්ලා කතා කරනවා තමන්ගේම අභ්‍යන්තරයෙන් මේ කුරුල්ලා තමන්ගේම චිත්තභ්‍යන්තරයට කතා කරනවා ඒක තමයි මේ දර්ශනයෙන් ඔහු කියාපාන මේ කවියට ගොනු කරන අර්ථය ඉතින් බලන්න බොහොම සරල සංසිද්ධියක් ඔහු හිතන ආකාරය බලන්න මේ කුරුල්ලා රැවටිලා වීදුරට කොටනවා නෙමෙයි මේ කුරුල්ලා ඇත්තටම මේ කරන්නේ තමන්ගේම චිත්තභ්‍යන්තරයට කතා කරන එක තමන්ගේ නිදහස පිණිස තමන් නිදහස සොයා යා යුතුය කියන අදහස හිතේ ගැප් කරගෙන තමන්ගේ චිත්තභ්‍යන්තරයට කතා කරන එක තමයි මේ කුරුල්ලා කරන්නේ ඉතින් මේක මේ කුරුල්ලා කියන කුරුල්ලා සහ වීදුරුව එහෙම නැත්නම් මේ ජනේලය කියන අර්ථයෙන් ගෙනාවට මේක ඇත්තම කරුණ ඒක නෙමෙයි ඒක අපිටම ආදේශ කරගනිමින් මිනිස්යාටම ආදේශ කරගනිමින් අපිට හිතන්න පුළුවන් නිදහස පිණිස මුලින් නැමති යුතු ඔබ ඔබටයි නිදහස පිණිස අපි වෙන කාටවත් ආරාධනය කරලා නිදහස හොයන්න කියලා හිතාගෙන වෙන කවුරුවත් වෙනස් කරන්න හිතලා හරියන්නේ මුලින්ම අපිම වෙනස් කරගත යුතු අපි වෙනස් කරගත්තොත් නිදහස හොයා යන්න පුළුවන් ඉතින් ඇත්තටම අර ගණේලේ ඇතුලේ ඉඳන් මේ කුරුල්ලා කරන්නේ මහා මොඩ වැඩක් නේ කියලා හිතව පුද්ගලයෝ වගේ අය කොයිතරම් නම් ඉන්නවද මේ සමාජයේ තුල කිසියම් කෙනෙක් අලුත් දෙයක් කරන්නේ අලුත් අදහසක් සමාජගත කරන්න හදද්දී මේනම් කිස්සෙක් මේනම් මොඩෙක් කියලා මේ අර අදහස් උත්පාදනය එතනම කඩා කප්පල් කරලා දාන රිස් කොයිතරම් නම් අද සමාජයේ ඉන්නවද ඉතින් අපේ සුසන්ත මුණමල්ගේ සහෝදරයා තමන්ගේ කවිය තුලින් අන්න ඒ වගේ චරිතයන්ට බොහොම තදබල අතුල් පහරක් එල්ල කරනවා ඒ වගේම මේ කවිය කියවන පාඨකයාට ආරාධනා කරනවා අලුතෙන් හිතන්න අලුතෙන් දෙයක් හිතන්න එහෙම වුණොත් අපිට නිදහස හොයා යන්න පුළුවන් කියන කාරණේ. ඉතින් අතට මම බොහොම කැමති මෙන්න මේ ආකාරයේ කවිවලට. අපි දකින දේ දකින ආකාරයෙන්ම නොකිය. ඒකට අලුත් දෙයක් ඔබවලා ඒ ඇතුළට අලුත් දෙයක් ආරෝපණය කරලා නියම මිනිස්යාට යලි යලිත් හිතමින් මෙනෙහි කරමින් තමන්ගේ සාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන් නම් මිනිසාගේ අභ්‍යන්තර වෙනසක් කරන්න පුළුවන් අදහස් වල පෙරලියක් කරන්න පුළුවන් අදහසක් කවියක් වලින් ඉතාමත් ශක්තිමත් විදියට මෙන්න මේ සඳවලමත් සාර්ථක කරනවා වගේ ඉතාමත් ශක්තිමත් විදියට සමාජගත කරන්න පුළුවන් නම් අනෙක් කවියකින් සිද්ධ වෙන සමාජීය සේවය අතිමහත්. සහෝදරයාට තවත් වැඩිදුර අදහස් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද කාල වේලාව සීමිත නිසා තව කවි කිහිපයක් ගැනම අපිට කතා කරන්න අවස්ථාව තියෙනවා ඉතින් සුබතන ගමන් ඉදිරියටත් අහස්සීම සමග එකතු වෙන්න තමන්ගේ කවි අපේ වෙත යොමු කරන්න කියන
ඉල්ලීම සන්තමුන් අපේ සහෝදරයාට කරන ගමන් ඔහුට සුබ පතමින් මගේ අදහස් ප්‍රකාශනය අවසන් කරනවා. ඊළඟට මම ආරාධනා කරනවා අපේ ඊළඟ අදහස් ප්‍රකාශනයට ඉස්හානක දිල්සන් සහෝදරයාට ඊළඟ කවි සඳහා අවස්ථාව ලබා ගන්න විදියට. හරි ඉසුරු සහෝදරයා පැමිණ සිටින නිසා ඉතින් ශානක එනම් අපි ඉසුරු සහෝදරයට අවස්ථාව දීලා අවස්ථාව ගමු නේද? හරි. ප්‍රශ්නාවේ අවස්ථාව දෙමු මම ඊට පස්සේ අවස්ථාව ගන්න. හරි. හරි. එහෙනම් ඉසුරු සහෝදරයා ඔබගේ අවස්ථාව අපි පොළ පොළා බලා සිටින අවස්ථාව ලබා ගමු. බලන්න. හරි. මේ මුලින්ම සමාවැදී සිටිනවා මේ තාක්ෂණික කාරණාවක් නිසා මට සම්බන්ධ වෙන්න බැරි වුණේ. බොහොම හරවත් කවි රසවින්දනය සඳහා කැපවෙච්ච හෝරාවක කැපවෙච්ච වෙලාවක අපට සම්බන්ධ වෙච්ච වීම හැකියවීම පිළිබඳව මුලින්ම සතුටු වෙනවා. කාල වේලාව පිළිබඳව තියෙන ප්‍රශ්නෙත් එක්ක මම බොහොම කෙටි කවි තමයි මගේ සංවාදයේ සඳහා යොදාගන්නේ. ඒ කවිය කෙටි වුණාට ඇත්තට මේකේ අර්ථය ඒ වගේ මේකෙන් ලබා දෙන අපට ආභාෂය ඉතාමත්ම පොහොසත් කියලා මම විශ්වාස කරන නිසා විශේෂයෙන්ම කවිය කියලා කියන්නේ මට අනුව කම්පනයක්. මොකක් හරි සිද්ධිදාමයක් ඇතුළේ නැත්නම් හුදකලා සිද්ධියක් ඇතුළේ අපේ ජීවිතය පිළිබඳව අපට නැවත නැවත එකම අත්දැකීම ඒ විදිහටම අපට ලබන්න පුළුවන්. එකම අත්දැකීම අපට පුළුවන් නම් තව අවුරුදු 10ක් කියත් ඒ පළවෙනි අත්දැකීමට දෙවෙනි නොවන විදිහට විඳින්න. මම හිතන්නේ ඒක තමයි කවිය කියලා. ඒ නිසා මේ අත්දැකීම කියන එක මගේද ඔබේද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඒක ලංකාවේද ඉන්දියාවේද කියන ප්‍රශ්නෙකුත් නෙමෙයි තියෙන්නේ. يعني ඒක මානව වර්ගය හා සම්බන්ධ එකක්. ඒකට මේ මානව වර්ගයාගේ අන්‍යෝන්‍ය ගනුදෙනුව සිද්ධ වෙන්නේ කොහොමද? ඒ ගනුදෙනුව සිද්ධ වෙන උපතේ සිට මරණය දක්වා ඕනෑම අවස්ථාවක අපට යම්කිසි කම්පනයක් ඇති වෙනවාද? මං හිතන්නේ එතන තමයි කවියේ ජන්මලාභය කියලා. ඒ නිසා මම ලොකු ਵਿਚාරකයෙක් නොවන නිසාම මමත් බොහොම ආධුනික නිසාම ශානක දිර්ශාංගේ ආරාධනාවෙන් මම මේ මට පුළුවන් විදිහට මේ කවිය පිළිබඳව යම්කිසි අදහසක් දක්වන්න සම්බන්ධ වුණේ. ඒ නිසා මම තෝරාගත්තා මම හිතනවා මේ සමකාලීන මගේ වයසේම නවක කවියන්ගේ කවි මම තෝරාගත්තා. ඒකට හේතුව තමයි අපි විශේෂයෙන්ම මේ එදිනදා ජීවිතේ ගත කරනකොට අපට දකින්න තියෙන දේ තමයි මුහුණු පොතේ හෝ වේවා විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය ජාලාවල හෝ වේවා නවීන පරපුරක් නැත්නම් අලුත් පරපුරක් බිහි වෙලා තියෙනවා මේ සමාජයේ ප්‍රශ්න කරන්න සමාජයේ කියවීමකට ලක් කරන්න. ඒ කියන්නේ සමාජයේ පුනරීක්ෂණය කරන්න අලුත් පරපුරක් බිහි වෙලා තියෙනවා. මං අන්නේ කොටසට හරි ආසයි. එහෙනම් අපි නිතරම අපි පුංචි කාලේ ඉඳන්ම අපි ඔළුවට දාන්නේ සාහිත්‍ය කිව්වොතින් මම නම් සඳහන් කරන්නේ නැතුව කියන්නම් යම් යම් ගත් කතුවරු යම් යම් අයගේ නම් ටිකක් විතර අපේ ඒ ලෙවල් වෙනකම් ඔළුවේ තියෙනවා. අපිට අලුත් කෙනෙක් ගැන හොයන්න කවිය කියන්නේ මොකක්ද කියලා හොයන්න රසඥතාවය කියන්නේ මොකක්ද කියලා හරියට මේක පරිමාව පිළිබඳව පිළිසිඳ ගන්න අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ නවීන කවීන් විසින් නැත්තම් මේ අපිට බොහොම ළඟ කවීන් විසින් මේ සමාජය පිළිබඳව ජීවිතය පිළිබඳව මේ දේශපාලනය පිළිබඳව බොහොම හොඳින් ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කරපු ඉතාමත්ම හොඳ කවියෙක් විදිහට මම විශ්ව අඹේපිටිය හඳුනාගත්තා. එයාගේ මුහුණු පොතේ තිබිච්ච කවි කියවීමෙන් අනුතුරුව ඔහුගේ මම මේ අවස්ථාවට තෝරාගත්ත කවියේ ආඛ්‍යානය වෙන්නේ ප්‍රේමය. දැන් අපි මුල සිට මේ සාකච්ඡාවේ ප්‍රේමය ගැන ආදරය ගැන ගොඩක් දේවල් අපි කතා කරා. ඒ වගේම අපි ගොඩක් කාරණා පිළිබඳව හිතන්න පෙළඹවීමක් ඔබ ඇති කරා ඔබගේ රසවින්දනය පරාසය තුළ. එතකොට මම ගොඩක් වෙලාවට හුදකලාව නැත්තම් මම මගේ ආත්මීය වශයෙන් මම විශ්වාස කරනවා ප්‍රේමය කියලා කියන්නේ සංකල්පයක්.
කියන්නේ මේ ප්‍රේමය කියන සංකල්පය ඇතුලේ ඔබට හම්බ වෙන ප්‍රේමය මට හම්බ වෙන්නේ නැහැ. මට හම්බ වෙන ප්‍රේමය ඔබට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රේමය කියන සංකල්පය එකිනෙකාට වෙනස් කියන අදහසේ තමයි මම ඉන්නේ. ඒ කියන්නේ මම ප්‍රේමය දකින්නේ කොහොමද? ඔබ ප්‍රේමය දකින්නේ කොහොමද? ඒකේ සුළු වශයෙන් හෝ වෙනස්කමක් තියෙනවා. ඒක හැඩය වෙනස්, ඒක වර්ණය වෙනස්, ඒක ආකෘතිය වෙනස් කියන පෞද්ගලික මතය තමයි මම දැනට ඉන්නේ. නිසා මේ කවිය කෙටි කවියක්. නමුත් මේකේ බොහොම ප්‍රබල අර්ථවත් පදමාලාවක් ගැබ්බෙලා තියෙනවා. මේ කවිය මෙහෙම අපිට ප්‍රදර්ශනය වෙන විදිහට කියවගත්තුතින් ප්‍රේමය සියල්ල වෙනසී ගිනිගෙන අලුව පසු නුඹැවිත් පවසයි නිවන් නද ගින්දර ඉදින් නවතිමු කතරකට නැති නුඹ මට සසරකට කුමට. මේ කවියේ මේ සුළු නැත්තම් මේ කිහිපයක් වෙච්ච පදමාලා ඇතුලේ මම හිතන්නේ විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ ප්‍රශ්නාර්ථය මොකක්ද? සියල්ල වෙනසි. සියල්ල කිව්වහම මම හිතන්නේ ආ ඉතුරුනේ මොනවද කියලා අහන්න ඕනේ කියලා. සියල්ල වෙනසි කියලා කියන අය මුකුත් නැහැ. එතන ශූන්‍යයි. ගිනිගෙන අලු වූ පසු ගිනි අරගෙනත් ඉවරයි අලු වෙලත් ඉවරයි. නුඹැවිත් අවසයි නිවන්නද ගින්දර. ඔක්කොම වෙන්න තියෙන දේවල් වුණාම ප්‍රේමවන්තිය හෝ වේවා ප්‍රේමවන්තයා හෝ වේවා යම්කිසි පරිබාහිර පුද්ගලයෙක් හෝ වේවා තමන්ට පරිබාහිර තමන්ගේ ජීවිතයත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් ඇවිල්ලා අපෙන් ඇහුවොත් නිවන්නද ගින්දර කියලා මං හිතන්නේ ඒකට උත්තර දෙනවට වඩා ඒක මුනිවත රකින්න එක තමයි වටින්නේ. ඒ නිසා සමාජයේ හුරු වෙලා තියෙන මෙන්න මේ වගේ උත්තර මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න. ඒ කියන්නේ දැන් අපේ ජීවිතයේදී අපි අහනවා ප්‍රේමය ගැන ගොඩාක් ගීත, ආදරය ගැන ගොඩාක් කවි. ඒ පිළිබඳව කොච්චර ඇහුවත් මිනිස්සු වැඩිපුරම ප්‍රේමය නෙමෙයි කරන්න වෛරය. අපි සදාචාරය ගැන කොච්චර කතා කරත් මිනිස්සු කරන්නේ දුරාචාරය. ඒක නිසා අපි සාමය ගැන කොච්චර කතා කරත් මිනිස්සු කරන්නේ යුද්ධය. ඒ නිසා මේ කන්සෙප්ට් අප් ලෝකෙන් නැත්නම් මේ සංකල්ප පැටලිච්ච ලෝකයක අපි ජීවත් වෙන්නේ. මං හිතන්නේ අපි ඒ தത്വයට පත් උනේ ඇයි කියන ප්‍රශ්නාර්ථයේ මේ මුල් පද හතර තියෙනවා. මට මේ මුල් පද හතරත් ඇති මේ යම්කිසි දෙයක් මේ චින්තනය ගොඩනගා ගන්න. ඒක නිසා අපි මෙතන ලඝු කරලා ගමු මේ පරාසය වැඩි නිසා ඒ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය කියලා එහෙම ගත්තොතින් අපි හිතමු මේ ප්‍රේමවන්තයාට ඇතිවන ප්‍රශ්නයක් ඉදිරියේ ප්‍රේමවන්තයෝතින් දැන් මේ ප්‍රශ්නේ විසඳුමක් හොයමුද කියලා විසඳුමක් හොයන්න බැරි තත්ත්වෙදම ඒ ප්‍රශ්නේ තීව්‍ර වෙලා නම් ඒ කියන්නේ ඒ ප්‍රශ්නය ඛේදයක් බවට පත් වෙලා නම් අපි හිතනවා ඒක තවදුරටත් කතා කරන්න සංවාදයට ගන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි කියලා. ඒ නිසා මේ දෙවෙනි කොටස කියනවා ඉඳින් නවතිමු. මම මෙතනට හරි කැමතියි. ඒකට හේතුව නවතින්න කියලා කියන්නේ නැහැ. නවතිනු කියලා කියන්නේ නැහැ. ඉඳින් නවතිමු. කියන්නේ අපි ඉන්න තැනම ඉමු කියලා කියන්නේ. ඔබ ඉන්න තැන ඔබ ඉන්න, මම ඉන්න තැන මම ඉන්න. වගේ අදහසක්. එතකොට මේ කාටවත් පරිභවය කරන්න නැතුව දෙන්නම නවතිමු කියන යෝජනාව කරලා කියනවා හතරකට නැති නුඹ මට සසරකට කුමට. මේක ඉතාමත්ම ප්‍රබල සංකේත ආරෝපණයක්. හතර කියලා කිව්වම අපි දන්නවා එතන සෞභාග්‍ය සශ්‍රේකත්වය මුකුත්ම නැහැ. ආහාර ජලය මේ කිසිම දෙයක් නැහැ. කියන්නේ මිනිස්සෙට යැපෙන්න අවශ්‍ය කිසිම භෞතික සම්පතක් නැති තැනකට තමයි අපි හතරක් කියලා කියන්නේ. වෙහි පොදක් නැති බොහෝම වැලි කුණාටු හමන ඉතාමත්ම අනුතුරුදායක තනක් තමයි කාන්තාරයක් කියලා කියන්නේ. එහෙමනම් හතරකට නැති නුඹ මට හතරේ ඉන්න මිනිස්සු ආකාශයේ පායලා තියෙන තනිතරුවක් දිහා බල්ලා හරි නැත්නම් තාරකා රටාවක් දිහා බල්ලා හරි පාර හොයාගන්න උත්සාහ කරනවා. එහෙමවත් නැති නුඹ මට සසරකට කුමට. මෙතනත් හරි ප්‍රබල සංකේතයක් තියෙනවා සසර කියන එක. දැන් අපි දන්නවා මම මෙතන මේ යම්කිසි ආගම් පිළිබඳව සඳහන් කරන්නේ මේ කවිය පිළිබඳව විශ්ලේෂණය කරගන්න විතරයි. ඒ අනුව අපි සාමාන්‍ය මිනිස්සු වුණාට අපේ ආගමික සංකල්පනා ඇතුලේ අපි සම්බන්ධතාවයන් පරාස වෙනස්. දැන් උදාහරණයකට මම සඳහන් කරවතින් නෙදසුන් වශයෙන් දැන් කතෝලික ඉස්ලාම් ජාතීන් විවාහයට පත් වෙන්නේ මේ ආත්මීය බැඳීම. ඒ කියන්නේ
මේ ජීවිතය සඳහා කරන ගනුදෙනුවක් දෙදෙනෙක් එක් වෙලා. හැබැයි අපි දන්නවා මේ Hindu ආගමේ කියන්නේ Hindu ද්‍රවිඩ වෙන්න පුළුවන් නැත්නම් Hindi වෙන්න පුළුවන් ඉන්දියානු. ඒකට ඒ අය නැත්නම් මේ සරලව කිව්වොතින් ලංකාවේ ජීවත් වන ද්‍රවිඩ ජනයා වෙන්න පුළුවන් Hindu ආගම අදහන ඔගේ ඉන්දියාවේ උතුරු ඉන්දියානු දකුණු ඉන්දියානු ජන කොටස් වෙන්න පුළුවන්. ඒකට මේ Hindu සම්ප්‍රදාය නියෝජනය කරන කවර ජන වර්ගයට අයිති පුජ්‍යලයක් වුණත් විවාහයකට පත් වෙන්නේ ආත්ම භාව හතක් මූලික කරගෙන. ඒ කියන්නේ ඔබ Hindi චිත්‍රපටිය බලලා තියෙනවා නම් නැත්නම් ඔබ ද්‍රවිඩ චිත්‍රපටියක් බලලා තියෙනවා නම් මේක හරි සරල කාරණාවක්. කියන්නේ ආත්ම භාව හතක් මූලික කරගෙන තමයි දෙන්නෙක් විවාහ වෙන්නේ. ඒක තමයි ඒගොල්ලොන්ගේ මේ ආගමික සංකල්පනාව සහ ඒගොල්ලෝ ඒ විවාහයට දීපු අර්ථකථනය. එතකොට මේ සසර කියන එක ගත්තාම දැන් බෞද්ධයෝ විදිහට මේ බෞද්ධයාගේ හිතේ තියෙන මේ සංසාරයේ පිළිබඳ විශ්වාසය. කියන්නේ මේ අපේ ප්‍රධානම චරිත දෙක වෙන්නේ සිද්ධාර්ථ යශෝදරා. අපි දන්නවනේ මුහුණු පොතේ ගියාම උඩ යට හැමතැනම කවි ලියන්නේ සිද්ධාර්ථ කෙනෙක් හොයන යශෝදරාවක් හොයන්නේ හම්බුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ සංසාරයේටම ගැලපෙන කෙනෙක් තමයි සාමාන්‍යයෙන් මේ බෞද්ධ ඌරුවක ඉන්න කෙනෙක් හොයන්නේ. කියන්නේ සංසාරන පාරමිතා ධර්මත් එකට පුරාගෙන කවදාවත් අතාරින් නැතුව නිවන් දක්නා ජාති දක්වා යන්න පුළුවන්. අපේ ගීතවල තියෙන සරයටින් අපි යන්න තුරා කියන ගීතේ උනත් අවසාන ඉතුරු වෙන්නේ මේ සසර මගේ කෙලවර වෙන තැනටත් අපි එකට යමු කියලානේ. එතකොට අපි අර බෞද්ධ සම්ප්‍රදායන යම් යම් චරිත ගත්තත් එතනත් කියවෙන්නේ මේ බුදුහාමුදුරු හම්බ වෙනකන් එකට ගියා කියලානේ. එතකොට මේ සංසාරයට යනකම්ම එකට යන්න ප්‍රාර්ථනා කරන මිනිස්සෙක් ඉන්න තැනදී හතරකට වඩා නැති කෙනෙක් මං හිතන්නේ ඒ කියන්නේ ජීවිතේ අවස්ථාවක්වත් ගලප ගන්න බැරි පුජ්‍යලයක එක්ක සාංශාරික බැඳීමක් ඇති කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය අහනවා. ඒ නිසා මේක ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම හොඳ සංකල්පනාවක් විදිහට රචනාවක් විදිහට මට පෞද්ගලිකව හැඟෙන නිසා තමයි මම මේම කවිය තෝරගන්න කල්පනා කරේ. පොඩි දෙයක් මේකට සම්බන්ධ කරවොතින් කියන්නේ දැන් අපි ඇත්තටම ප්‍රේමයේ පිළිබඳව නැවත අර්ථකථනය කරගන්න. ඒ වගේම අපි ඒකේ సౌందర్యවාදී භව විතරක්මත් විඳින්න නැතුව. එතකොට ප්‍රේමය කියන එක පවතින්නේ මොන පරාසයන් ඇතුළේද? එතකොට ප්‍රේමය කියන එකට පවතින්න බැරි තැන්වලදී ප්‍රේමය රැකගන්නේ කොහොමද කියන එක. අපි මෙන්න මේ වලට උත්තර හොයන්න ඕන, උත්තර බඳින්න ඕන තත්ත්ව කුඩා වෙලා තියෙනවා. ඒක නිසා මම හිතනවා ඉතාමත්ම හොඳ රචනාවක් මේ පිළිබඳව දීර්ඝ වශයෙන්ම කතා කරන්න පුළුවන් වුණත් කාල වේලාව පිළිබඳව ගැටලුවක් තියෙන නිසා මම මෙතන නවතිනවා. බොහොම ස්තුතියි ඉස්සරු කාර්යවසම් සහෝදරය. ඇත්තටම අපේ අඹේපිටිය සහෝදරයාගේ කවිය පිළිබඳව ඉතාමත් හොඳ මම කියන්නේ කවියේ අර්ථයෙන් එහාට ගිහිල්ලා ඉතාමත් හොඳ ਵਿਚාරයක් එවලුන ඉදිරිපත් කළා. ඉතින් මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම අඹේපිටිය සහෝදරයාගේ ඉදිරි කාව්‍ය ගමන් මග ආලෝකවත් වෙන්න ඊළඟට ඔහු නිර්මාණය කරන ඔහුගේ ඊළඟ කවිය මෙතෙක් නිර්මාණය කරපු කවි වලටත් වඩා හොඳ ගුණාත්මක භාවයෙන් යුතුව නිර්මාණය කරන්න අවශ්‍ය ශක්තිය ඒ වචන තුලින් ලැබෙන අනුමානයි. ඉතින් අපි අඹේපිටිය සහෝදරයාට කියනවා ඉදිරියටත් අහසීම සමූහයට නිර්මාණය වන්න අත්වල් බැඳ ගන්න. අපි සමගේ වගේම ඉසුරු සහෝදරයටත් පුළුවන් ඉදිරියට මේ යෙදෙන වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම අහසීම සමූහයට තමන්ගේ විචාර අදහස් නව නිර්මාණ ආදී සියලු දේ යොමු කරලා අපිත් එක්ක තමත් හොඳ ගමනක් යාමේ අවස්ථාව තියෙනවා. ඉතින් හරි ඊළඟට